න් සරණයි කවනාවන්ත ගුණබර සත්පුරුස පින්ංවත්නී සෑම සෙන්සුරාදාදිනකම අකාණ්ඩම ඔබට තියන දහම් ගැට්ලු විසඳන ධර්මසාකච්ඡාවාරයේ හැටහතර වන ධර්මසාකච්ඡාවාරයයි අදත් මේ විදිහත ආඩම්භ කරන්නේ. අදත් රත්නපුර පටතිංචි සුපිංවට්‍ර්‍යාපාරික ජෑරයාල් පියමසින මැටදුුම් එම් සුපින්වත් මැටනිය දදු දර්වාන්මසි නිර්මාණය කරලා අප විවම නිර්මාණයකර ගුරු පන්ුරා කර පූජා කළ මිනි පුරාමස්සාජය තප් වනාරණ සේනාස්මය සිට අප අප සිසරැකේ පඥාසර පොඩිහාමුදුරෘොත් මේ විදියට සම්බන්ධ වෙනවා. සමන්තා චකබාජී සු අත්‍රාගච්චන්තු දීවතා සද්දම්මංමනි රාජසේ සුනන්තුසගමොක්කදම් දම්ම සවනකාලු අයන් බදන්త දම්ම සවනකාලු අයන් බදන්త දම්ම සවනකාලු අයන් බදන්త නමුතසේ භගවිතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුතසේ භගවිතු අරහතු සම්මා සම්බුද්දසේ නමුතසේ භගෙවිතු අරහතු සම්මා සම්බුද්දසේ. අාවන්ත ගුණපර සත්පුරස පින්ව. ේතු අහනතින පස්නවර පම පස්න තමයි පින්ව ස්වාමීන් වහන්සේ. නිරයට ගුස් ආපස පැමිණි මිනිසුම් පිළිබඳ ජනපපවාද වල දැක්වී. එහි දැක්වින්නේ බොහෝ රූගාතුර වුණු අවස්ථාවල නිරයට ගුස් නැවතත් යම්කිසි පිනක් ඉස්මතු වීම නිසා. මනුස්සලෝකයට එහෙමත් නැතිනම් ඒ රෝගාතුරුණු මනුස්සයාට යළි පන ලැබීමය. මෙවෙන්නක් සිදුවී හැකිද ස්වාමින් වහන්සේ. අප මිය යන විට අපගේ ප්‍රතිසන්ධි විඤ්ඥානයේ වෙනත් ස්ථානයක ප්‍රතිසන්ධිය හට ගනිී. සරීරයේ උස්නත්වී පිටවයාමවැනි කවුණු නිසා, අප මිය ගොස්, වෙනත් ස්ථානයක ප්‍රතිසන්දිි විඤ්ඥානය හට ගනි. එවිට හාමුදුරුවනේ අරවගේ සිද්ධියක් විය හැකිද. එම සරීදයේ විඤ්ඥානයේ පැවැතීමට නොහැකි නිසයි විඤ්ඥානයක් ශරීදීම් පිටවන්නේ. නැවතත් අපායට ගොස් එම මනුස්සයාට පන ලැබීම වැනි කාරණා තුල සත්‍යයක් තීද ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි කියලා. කිසි සීත්ම එවැන්නක් සිදුවන්නේ නැහැ. පිංවත්න කවුරුහරි කෙනෙක් යට පත්වනාට පස්සේ. ඒකෙනගේ මරණයකේන තත්ත්වය සම්පූර්ණ නඟයකෙන ආයුසයි උස්නයයි විඤ්ඥානයයි මේ සරීරයේ අත්තැල්ල ගිහිල්ලනම්. නැවතත් මේ සරීරයේ තුළ ඉන්න අවස්ථාවක් නැත්තේ අද හදවස්තු රූපදසකය අතුරු දහං වුණු හින්ඩ. හදවස්තු රූපදසකයත් වේෙනවාේ ඒ දසක රූප කලාපය පවතින්නට බැරිතත්වයට ඒ රුදිදය විකෘතිීතත්වයට පත්වනාට පස්සේ. නැවතත් හද වස්තුරූපයක් හටගන්න නං පිංවර්ත්නී ඒකෙනාට ප්‍රතිසන්දී විඤ්ඥාණය සමඟ වස්තුරූපයක් ලැබෙන් ඕන. නමුත් වස්තුරූපයක ආරම්භය වෙන්නේ යම් යම් කිසි තැනක මුලින්ම හටගන්න වෙලාවේදී. ගියාට පස්සේ ගිහිල්ල අහපව් එන්න පුළුවන්කමක් කොහෙත්ම නැහැ. පිත් නිරට ගිහිල අහපව් පැමිණි අවස්ථාගැෙන ඇහවෝතින් එහෙම නිරේ අරමුණු කරන්න පුළුවන් නිරේ දකින්න පුළුවන් නිේ දැකල නිරයේ ස්භාවය අවබෝධ කරගන්න පුළුවන් නමුත් නිරි සතෙක් විදිට උපත්තේ ලබල නැවතත් පින්වුවත්න පැමිණීමක් සිද්ධ වෙනවා කියෙන කානාවක්, එයාආකාරී වෙන්න නමු දීවදූත සූතයේ තියන කවුරු සීහයට ගන්නට ඕන දීවදූත සූත්‍රයේ තියෙන ආකාරයටම ඒ කවුනෝ ඒ විදිහටම දැන ඉගෙනගෙන කටයුතු කරන්නට ඕන විදී දකින්න පුළුවන් දැන ගන්න පුළුවන් මෙතන මියගි ආට පස්සේ නැවතත් මෙතන තිබුණු සරීදයට පැමිණීමක් සිදුවන්නේ නැහැ. සත්පුරුස පින්ව. ඊළඟත ඔය පින්වතුම් අහරතියන පශ්නේ තමයි අවසරය පින්ව ස්වාමීන් වහන්සේ. උදරවහන්සේ පිින්බීම හැකිලීම ගැන සිත පිහිටුවා කරන සතර සතිපට්ටාන භාවනා ක්‍රමයක් ඉක්තරාගන්තයක සඳහන් වී තිබුණි. එ ්‍රිපිටකී නොයිෙක්තැන්වල සඳහන් සතර සතිපට්ටාන භාවනා ක්‍රමේද. නැතිනම් වෙනත් භාවනා ක්‍රමයක්ද. ඒය බුදුරජාණන් වහන්සේ නොවතාල භාවනාකමයක්ය ඇතැම් අය පවසයි. එම නිසා ඒ වැඩීමෙන් අහිතක් වේයේ බියක් ඇට. මේ කරුණාවෙන් පැහැදිලි කර දෙන සේක්වා. ඔබහන්සේට නිදුක්නිරූගී දීර්කාවසම ලැබෙත්වා නිර්වානීම සාක්ෂාත්වීවා තිරුවන් සාණයි කියලා. සත්පුස පිින්වුවත්න උදරයේ ඒ පිම්බීම හැකලීම බුරුමියීතියෙන ජනප්‍රය භාවනාකමයක්. ඒ වැඩවා කියල කිසිම අහිතක් නම් වෙන්නෙ නැහැ. ඒ භාවනාකමේ උතුම් ප්‍රතිපත් ලැබුවත් ඉන්න හින්දා. අපි අතිපූජනීය ඒ පරමවන්දනීය තේරුකාණයේ චන්ද්‍රයමල කෞරවනී නායකනායම් පපාණන් වහසරි ධර්ම ගන්තවල පවා ඔය පින්බීමේ හැකිලීමේ පුරාණ සතිපට්ටාන භාවනාකමයට අනුගතක වුණු ඒ භාවනාකමේ තියනවා. රජෝහනං රජෝහරනං කියලා ුල්ල පන්ක හාමුදුරුවන්ට ලැබුණු භාවනා ක්‍රමය අපි කමටහම් පොත්වොල නැහැ. හැබැ පින්වදි කෙසුරන් ඇතිකරගෙන මඟපල් ලබන පුළුවන් වුණා. ඕනෑම් භාවනා ක්‍රමයකින් අවසානයට යන්නේ දිිට්ටි විසුද්ධිය, ංකාවිතරණ විසුද්ධිය මගාමග ඥාන්දසන විසුද්ධිය පටිපදා ඥාන්දසන විසුද්ධිය ඥාන්දසන විශුද්‍යාආදිය සම්පාත්නයකරගෙන මඟපල් ලබන්න නම් එමකමේ අනුගමනය කිරීමේ වර දක්නැහැ. එනිසා බුරුම එම භාවනා ක්‍රමය පින්වති බොහෝම ප්‍රයෝජනවත් භාවනා ක්‍රමයක් නමුත් අපේතිපිටක ගන්තවල ඒකමේ ඒවිදියටට සඳහං වෙනය, ආනාපන්සති භාවනා විදියට සඳහන් වෙන්නේ ආස්වාස පස්වාසේ එක් අරමුණ කරමින් කටයුතු කරනය එක. ඒනිස්සා පින්වර්ත්නි ඔය ඇත්ව තිිපිටකය අනුකූලව කටයුතු කරන්න. ආසාස පස්වාසේ එ කටයුතු කරන්න නමුත් පින්බීමේ හැකිලීමේ භාවනාකමය වුනත් කලා කලා ගැටලුවක් නෑ නිසි ගුරූප දෙෙස්ක කටයුතු කරන්න ගුරුවරු ඔය ඇත්තන්ට අවස්ස මඟ පෙන්දීම සිද්ධ කරාවයේ. පු ඊළඟට අහලතියන ප්‍රස්නේ තමයි පිංවා ස්වාමීන් වහන්සේට නමස්කාර වීවා එක්තරා අසපුුවක බිස්සූන් වහන්සේ නමක් බණක දේශනා කරවුන් ලැබුවා බිස්සූන් වහන්සේලාට දානය සඳහා මස්මාන්ස පිළිගැන්වීම කුසලයක් බවත් එම කුසලේ ආනිශන්සයෙන් උපනුපං ආත්මවලද සවිශක්තිය සහිතව ඉපදින බව. ම නන්දිමිත යෝධයාටද එසේශක්තිය ලැබුණේ පිරා ආත්මක බිස්සූන්ට මුවමස් පිදූ නිසා කියාය මෙම ප්‍රකාශවල සත්‍යයක් තිබීද ස්වාමීන් වහන්ස කියලා. සත්පුලස පිංවත්නී මස්මාන්ස පිළිබඳ පස්නයේදී ඔය ඇත්තු ඒකට මෙන්න මිහිම අවධානී යොමු කරන්න තහිකෝ අහන් ජීවක ටානහි මන් සම්පරිපු ඕගන්ත වදාමී අධිට්ටන් අසුතම් අපි සංකිතන් ඉමිහිකෝ අහන් ජීවක තීහිතාානයහි මන්සම් පරිභෝ ගන්ති වදහමි කියලා. පින්වනයක තේරුම තමයි ජීවක වෛද්‍යචාරතුමාටත් ඔය ගැටලු ඇතුවනු වෙලාවෙේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජීවකය මම කවුුණු තුනකින් යුක්ත මාන්සේ පරිභුභෝග කළ යුතුය කියලා කියනවා. ඒ තමයි තමන් වෙනුවී මැරූබව නොදැක්ක. තමන් වුවී මැරූ බව නොවැස්සූ. තමන්ගෙන්වෙන් මැරූ බවට සැක්ක නොකල කියන මේ කාරණාතුන. ජීවකයේ මම මේ කවුනතුනේ යුක්ත මාන්සය වලඳන්න කියලා කියනවයි කියලා. එතන තියෙන පිංවත්නේ චේතනාව ආදී අනාගත කරම විපාගවලට අදාළ දරම කාරණාව. ඔය ඇත්තන්තියක තේරුම් ගන්න වෙනවා. ඔය පින්වතුන්ට හිතයි හිතේත්න චෛතසික දමයි ඒ ඒ කටයුතුවල යොදවාන චේතනාවට ඔය ඇතිවනැත්තුව යන නාමුර උපධර්මවලට අනාගතයේදී උපදවන්න පුළුවන් කර්මජ හීතු කානාදිය අවධානය යොමුකරගෙන ඒක බල්ල ඒක තේරුම් අරගත්වොත් ඔය ගැටලුව ලිහෙනවා. පින්වත්න පින්වත්ත මහා සංගරත්නයට කැපමාන්සයක් පූජාකිරීමේ කිසිදු වරදක් නැහැ. එහි දැන්ම අපිට පිලිීම පිළිතුරු දෙ ොළ මොකද පි මස් මාහසන භව කරන සාමින්න් හසර නිසා. නිසා ඔය පින්ංවතුන් ඒ කැපමාන්ස පූජාකිරීමේ කිසිදුවර්දක් නැති බවත් කැපමාන්සයක් වෙන්නනම් එය අධිට්ටන් අසුතන් අපරි සංකිතන් කියන ඒ කාණතුනා අනුවයි ඒක තීරණය වෙන්නේ කියන එකත් දැනගන්නට ඕන පින්ංවත්නී නන්දිමිත යෝධයාගේ අතීතිී තිහාස කතාවට සම්බන්ධව එවැනි කාරණාවක් තිබෙනවා. සත්පුරස පින්වත්නී. ඊළඟට අහලතිීන පස්්නේ තමයි පින්වත් කල්්‍යයානමිත්්‍ර ස්වාමීන් වහන්ස විභච්චවාද වැඩසටහන කරන බිස්වන් වහන්සේත් ධර්ම විකෘතිකයකු බව මුහුණපොතිය සඳහන් වනා විභච්චවාද වැඩසටහන මගිනුොත් ධර්මී විකෘතිී වෙනවාද පින්වත් කල්්‍යානි මිත්‍රයාණන් වහන්ස කියලා කවනාවන්ත ගුණබර සත්පුරුස පින්ර්න ශාසනයතුර තියෙන්නේ කරුණාව මෛත්‍රීය ආදී වටිනා ධර්මතාවයෝ. භාගිවතුන් වහන්සේ කවදාව දේශනා කරල නෑ මම දේශනා කළ ධර්මය වෙනුවෙන් එකිනෙකා මරාගන්න කියලා. එකනෙකාට ගා බැනගන්න කියලා. ධර්මී නිසාවත් බයිරක්කාරයෝ බිහිවෙන්නට භාගිවතුන් වහස ඉඩ ලබාතුන්න හැ මේ ධර්ම විකෘතිකේ. කෙනා මෙම කරන කෙනෙක් මෙයාට ගහන්න ඕනෙ බනිින්න්න ඕන වතතිෙන් ඕන හිිහර කරන්නඩ ඕන ඒ විදිහයට භාගවතුන් වහස කොතනකව දේශනා කළ නැහැ. කවරුහැයි ධර්ම විකෘතිය කරනවානම් ධර්මවාදී බිස්සූන් වහන්සේලා ඒ විකෘතියක් බව පෙන්වා බොහෝ දෙනා මිත්‍යා දුෘෂ්තිය සමාදංවන එක වලක් වන්න ඕන. යම්කිසි කෙනෙක් අති යම්කවනක් නොවැට හීමෙන් හෝ වර්දවාඉගෙන ගැනීමෙන් හෝ කුමන කවුනක් නිසාහරි. යම් විදිහකට තියෙන ආකාරයට නැතුව වෙනත් ආකාරයකට කිව්වා නම්. ඒදී තීරුම් කරල දෙන්නට ඕන ඒ අදාලායට. ඔහු ඔහු හෝ ඇඒක පිළිගත්තු පිළිගත්ට පස්සේ තව දට පින්වර්ත්නී ඔහුගේ හිස් පංචාස්කන්දය මුල්කරගෙන තමන්ගේ හිස් පංචස්කන්දයන්ට අනාගතයේදී නරකපතිපල් ලබෙන පාපකර්මාදය කර ගන්න හොඳනෑ. යිදීත් අරහා පළුගැනීම කිසිම සේත්ම නොකළ යුතු දෙයක් පිල්වෙනී භාගිවතුන් වහන්සේ විසින් කිසිදාක මාගේ දහම විකෘති කළ අයට දෙන දඩුවම මේ කයි කියලා දඩුවමක් පනවෙලා තියෙනවාද ඔවුමති යම් වරදක් වනානම් ඔවුන් තුළින්ම එය නිවැලදිවීම පමණයි සිද්ධ කරලා තියෙන්නේ ය කිසි පින්වද සාමින්න් වහන්සේ නමක් අති යම් දහම්කාණා පින්වුවත්නී වැරදි විදිහයට ප්‍රකාශ වූවානම්. ඇයි කල්්‍යයාාන මිත්තන්ට බැරි කල්්‍යානමිත්ත දෑත දෙක් කරන්න. එතක ධර්මවාදීන් කියන කල්‍යානමිතුරූනම යිද? ඒ ධර්මවාදී බිස්සූන්ට බැරි පින්ංවි කල්‍යාන මිත්‍රත්යේේ දෑත ඩික්ල කතා කරලා පුතේ ඕක මෙන්න මෙහමයි පොඩ්ඩක් මෙතින්ට යන්නක මේක මේ විදි ඇත්තියන මේක බලන්න ෝ කිරයි කියන්න වැරි. ඒ තරම් නපුර ීද? දරමවාද භික්ෂුව ඒ තරම්ම දර දඩ පින්ුවත්නී පවකාර පවිටු ගති තියෙන කෙනෙක්ද. ඒ තරම්ම දැඩි බවක් තියෙන කෙනෙක්ද. ඔය ඇතු දන්නා දසමාර සේනාවන්ගේ ගුණ මකු බව හා දැඩිපව කියන කානාමකක්ද කියලා. නෑ නම්ම සේරීවෙන්නට ඕනේ කවනාවන්ත වෙන්න ඕන පිින්වත්න ධර්මකෘතියකයන ස්වාමින්න් වහසේ නමට ඇයි ැරිියෝබට පින්වත් පිටිදවේ සිරිදාම හිමියන් කළ කතා කරන්න. ඇය ඇතන්ට බඩ ටනම්පුුවවා. පුළුවන් පිරිදිවේ පින්වන්ත ස්මින්න් වහන්සේ කළ කතා කරන්න. පින්වන්තේ වහරක ස්වාමින් වහන්සේ කළ කතාකාන්න පින්වන්ත මී වන පලාානය ස්වාමින් වහන්සේ කළ කතාකාරන්න පුළුවන්. අපි හෙම කතා කරලා තියන අතහිත වීඩි රම්බලන්න. පින්වත්නී ඒ ස්වාමින් වහන්සේලා යම් දවසක තේරු ගත්තුොත් භාගිමතුන් වහන්සේ දේශස්නා කළ දේ නෙමීමේකිවේගේලා. පිළිහරෙන උන්හසේ නිවැදදි කලොත්. උන්වහන්සේලාගේ වස්කාල සභාවයන් අනු මංමගේ මංවාඩිවනාසනේ මට වඩාවස් වැත්නං ඉදිරිිය ලබා දෙනවා මට වඩස් පසු වස්නම් ියමිත්තන් ලබා දෙනවා ධනමානාදිය පූජා කරලා පිින්වත්නී උන්වහන්සේලාතෙක්ක බොහෝම කවුනාවේ මයිතී කටයුතුකරනවා ධර්මයකෘතිය විතරක් පෙන්වා දෙෙනවානේ ඇයි ඒම කවුුණාවන්තහදවතක් ඇතිකරගන්න බරි පවත්නී. ඒ යම් වරදක් වූවා නම් ඒ නිවැදි කර ගන්නට මඟ පෙන්නීම පමණයි කළ යුත්තේ පන්නපන්න පලිගනීමක් දහම තුළ නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟට මම කියනෙකු හොඳට හිතට ගන්න. බුදුරජාණන් වහන්සේ ළඟට අන්‍ය තීර්තකයෙක් ඇවිල්ලා. භාගිවතුන් වහන්සේ ළඟදි ධර්මස්වනය කළ තමන්ගේ මතේ වෙනස්කර ගත්ත කර හිතන්නකෝ. නිවැදි මතයට ආවා. බුදුරජාණන් වහන්සේ අනබෙරයක් අතරදලා ම ම්‍ය දෂස්ිකේ අත්තරියයා ම මිත්‍යාදෘෂ්ටිකය අත්තරයා ම මිත්‍යාදුෘස්ටිකේ අත්තැරයා කියලා හන්දියක් හන්දිියක් ගානයේ ගිහිල්ලා අනබෙරග ගහ මේ මම මේ තිබ්බ වැදි මතයේ තිබ වැදි අදහස අයිංකලා අයිංකලා කියලා පින්වත්න එහෙම හැම තැනම කියකී යන්න කියලා කිවතැනක් කොහි අරි දේශනා කළ තැන කඔබොට හඳ වෙනවාද. ඔබ ඔඇත්තන් හම් මෙතන තියන ශාසනකේ ඉරසිියාව. මෙතන තියෙන්නේ ඊ.ඒ ආයතන ජනප්පය වී ඊ ආයතනවල කේනකාන හැමූම පිළිගනීවි. හැමෝම ඒ අයි වටා එකතුනේ අපි ආයතනය යංකේකටෙන් ඕ නෑ අප මෙහෙම ඉන්නඕන මෙතන තියෙන්නේ පිබිණ ශාසනිික කොහකත්ේ තියෙන්නේ. මෙතන තියෙන ශාසනික කොහකත්තේ. අපි මේ පිළිබඳ කතාකරන්නේ. ට පින්වත්ය සේ පසේ ලැබුණත්තකය නො ලැබුණත්තකයි පාත්තවය අතේ තියෙනවා මඟට වැඩම කළ හම සදහැව සත්පුරස පින්වතුම් අපේ කුසගෙන නිවෙන් ඕනක දාන ික පූජ කළ පින්ස් කර ගනි. ඔය අරදායකයා හිතය මී දායකය හිතය මී දායකයන අරදායකයා ඕන ඒවගේ පින්වත්න එවැනි ඇලීමක් තියෙනවනන් ශාසනයට තුළෙන්න හැන. අද අපිට දානෙකවුරර පූජන කොළොත් ඇත්ත කතා කලා කියලා මේ සත්‍ය කතා කලා කියලා එහකොටට මතුවත්ධාන බැරිකමක් නැහැ. ඒක මේ ශාසනක කොහකත්තේ හැටි ඔ ත්තෝ කොඩ කැවිල්ල බලන්නක ශාසනය ඇත්ලට. නිකායි බේදවලට බෙත්ලා ආයතන බේදෝඩට බෙද සමඟි කරන්න ඉට දින්නෙම නෑනේ. පුතුම පලි කැනීම පුතුම වෛරයක් පුදුම දේශයක්. ඔයයට තමයි හක්්‍ය බුදු ගන ගොක්කේ දඩමස් කියලා. පිවත්න. ඒවිදිහට දේසේ වෛරේ කොහම දහම අගත් කියට යන්න එහෙම වෙන්න බැහැන්. එතකොට ධර්මය නිසාවත් පලි ගැනීමක් භාගිවතුන් වහන්සේ දේශනා කළ නැහැ. අනත්තා ඇතන ජනපයේ වේ මෙහෙවේ දැන් නිවැදි කළගෙන හරිතෑන්ට ඇවිල්ලා තියෙනවා කියලා පිංගුවත්නී ඒ විදිහයට එහෙම වෙන්න ඕන්නද. දුස්තුදයි ඇවිල්ල දගලින් වැෑදැක් කලලාහම නිවේධකනයගින් දර්ුවයෙක් වැදැක්කලාට පස්සේ ඔය වර්ද ජීවිත කාලෙම තියාගෙනටයුතු කරන්නපුළුවන්ද. දැන් සමහර පිරිමියායාතින් සම සහර වාදක් වුණාම සහර ගැනු කටමුළු ජීවිත කාලෙම ඕක කියව කිය් අද දෙනවා. සමහදාට සමහර කාන්තයාතින් වර්දකුණම් සහර පිරිමය ඕක ජීවිත කාලෙම කියීව කියවද දෙනවා? දකොට කියන හැම මොහොතක මේ කාය කරමවලට කියන කෙනාගේ චිත්ත සන්තතියේ ඇතිවන අකුසාල් දේශසාාගතාද අකුසද වලට එහෙම කියන කට්ටියයට එහෙම කරන කට්තියට. අනාගත නාමරූපවලට අනිටු විපාකනමීත ලැබින්නේ. නුවණින් කල්පනා කළ බලන්නකු දරම දර්විනි උදරවුණේ. පිංවවෙත්නී ඒවාගේ ම නුවරින් කල්පනා කළ බලන්න ඕන මේක. ඒයට මේ ඒ වගේ දේවල් සම්බන්ධව නිවැදිව කරුණාවේ මෛතයෙන් තේරුම් කරලා දුන්නානම්. හදියට භාගිවතුන් වහන්සේගේ ඒවසීම වගේ. උදේබමුණගේ නිවසට පළවැන් දවසෙත් වැඩම කළලා දෙවැන් දවසෙත් වැඩම කලා තුන්වැන් දවසු උදේ වමුණ හසතන්නාවන් දද වැඩම කළේ කිළහුවා. භාගිවතුන් වහන්සේ ඒ අදාළකිනාගේ චිත සන්තතිය සුදුසු කාලේයට ධර්ම අබෝධයට සදුස කාලයට පත්වෙනකම් බැලිවානේ. හු බ වැදි මතයයක්න භගවතුන් ද තුන්වතාවක් හි වැදි මතයේ තියන කෙනගෙ නිවසට වැඩමලේ නැත්්ද මි්‍ය දුෘෂ්ිගේ මි්‍ය දෘෂ්ික ුදේ බමන මි්‍යයා දෘෂ්ික භාගතුන් වන හිිය දන්නා අධර්ම විනේ ඇයි පිළිපදින්න බැරි. ලෝකයාට විතර කටින් විතරක් කියලා හරින අද පිංවත්නී තමාගේක පිළිපදින්නේ නැතුව හිතන්න කෝ සද්ධර්ම පැතුරූපක සූතයේ සඳහන්කානාව මේ සත්ධරම් ප්‍රතිරූපක සූතයේදී අහනවනේ බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනී අතීතය සිල්පද ඉතා ස්වල්පපමාණයයි තිබ්බේ. හබැයි හුඟක් නිිසුන් වහසල මඟ පල් ලැබුවා. ඒකට හේතුව පත්තමකක්ද භාගිවතුන් වහන්සේගෙන් ස්වාමීණී ඒවාගේම දැන්නන් සිල්පද ගුඩා පනවල තියෙනවා. ස්වාමීණී දැම්බිස්සන්හසර ටිකදනය මඟ පල් ලබන්නේ ඒකට හීතුපත්්‍යමකදද බුදුරජාණන් වහන්සේ ගේ පස්සන ඇැ මහාකාස්සප හරාතන් වහන්සේ කස්සපය ඒ කියම සිද්ධ වෙන්න හීතුපත්්‍යයන් වන්නේ මෙන්න මේකයි කියලා බුදුරජාණන් වහන්සේ පෙනුමින් සද්ධර්මය වගේ දෙ හට ගන්නතාක් කාලයක් සද්ධරමය අතුළු දහන් වෙන්න සද්ධරමය වගේ දෙ හටගන්න තක් කාලයක්. ඉතින් ඇති වනාන ඇතිවනදේ කරුණාවය මෛත්‍යයෙන් පෙන්නලේ යටපත් කලාන යටපත් කලාට පස්සේ තේරුම් කළ දුන්නට පස්සේ. ඒ අයතින් තවදෝටත් ඒ සිද්ධ වෙන්නේ නැත් නම් පිවත්නී කළ යුතු වන්නේ ඒ අයත් ඒක ගැටි ැටී පස්සන හදාගන්න එකද. දැන් වර්තමානයේද කළයුතු හොඳමදේයවිල්ල සද්ධර්නම පතුරූපය කට්ටියට පහරගසීම හිදිහැර කිරීම වදදීම නෙමේ. ඒක ධරමයෙන් ක්ඩනය කළ පෙන්නර දීල කවුණාවේ මෛතයෙන් පෙන්නල දීලා නිවැධ මාර්ගයට ගන්නන්නේක දැ මතික ව්හමගේ ඔවහන්සේ තිපිටක පන්තට අතදූ මෙ තිපිටක පන්තට අතේ සෙවවාන්නේ උ වහන්සේ තිපිටක පන්ත ඕන කෙකිවන ඒ එක දඩුවන් කමේ ඔබහන්සේ තනු මත කලාක පින්වත්නි. ඔය ඇත බලන්නක අපි ලිපියක් ඉදිරිපත් කළ ලිපි බාර දෙන දවස තිපිටක සවර්සන පන්තකෙන කතා කරන BMේ චිකේ තිබුණ සාකච්ඡාවේද. හිට බාර දෙන්න තිකට තිබ්බ ඒ දවසට කලින් දවස සහර කට්ටිය කතා කරලා ඔබ හස ලිපි බාදන මළද රහ පෙනවා කලාට කිව්වා. පිත්නී ඒ ලිපි හොපොද්ද කරම් ඔය ඇත්තකී වල බලන්නකුව දනුවන්කම්වදට අපි කැමතු නාජකරව ඇත්තග ප. පනී යම්කිසි දෙයක් අවස්්‍ය වෙනවා. භාගිවතුන් වහන්සේගේ ධර්මය තම අපිරති ලොකුම පනත. ඒ පනත ඉක්ම අයන වන්ගේ පන්ත විරුද්ධ වෙන වනගේ බුද්ධ වචනයට ඉක්මහායෑම බුද්ධ වචනයට විරුද්ධවීමක්. ඊට වඩා ලොකු පන්තක් නැහැ. පිංව නමුත් නීතිය සහ ඒ හැමදේ වාර්තමානයට ගලපෙන විදිහයට නිකායි බේදවලට බෙදලයින්න සාමීන් වහන්සේලා සමයිකර ගැනීම උදෙසා යම් වැඩ පිළිවෙලක් ඕන වෙනවා ඒ වැඩ පිරිිවල ැතිනිසා තමයි මේ ිලි විඳී යන්නේ. දරමිතය කතාවත් මතක් කර ගන්න. දරමිතයකට තිබ්බොත් කරන්න බෑ දැන්මේ තියනෙන විදියට වැඩි කාලයක් පින්ුවේ සද්ධර්මය පවත්තා ගන්නට අපහස් ව පිරීලාය අහපව පිටරටකින් උපසම්පදාවගෙන්න්නව ගනතැන්ටම කවුණු කාරව අනාගතය සිද්ධ වෙන්නක් පුලුවන්. නමුත් ඒ වනකට මුස්ලෙන් ජනගානයයේ වැඩු නොත්මකක් වීද. දැන් ජන අනුපාතත්ක චුත්්ටකිතන්න. අනාගතය කොහො වීද. ඔය ඇතුතන්නේ අන්‍යාගමික එවැනි ජනාගගහන වැරිවනකොට මීතිීනෑ සාසනෙ අසමග අත්තෙක් අනාගතතිය කෝවගේ තත්තික පත් ේ. එනිසා පින් ර්න සිියලු සද්ධර්ම පති රූපකයින්ට තමන්ගේ මිත්‍යාමතයේ නැතිකර ගන්නට කවුණාවේ මෛුතයෙන් කවුණු පෙන්නලා ඔවුන් හරි මාර්ගයට ආවොත් ඔවුන්ට අතදීල කිසිම වෙනසක් නැතුව ඔවුන්ව නිවැජ මාර්ගයේ කටයුතු කරන්න ඕන. තිවිල වැදි ගෘෂ්ටි සදමතිය නයව, ශාසනයට ගන්නකොට කොපමනකාදයක් පරිවාසකාලයක තිබියයුතු විදාදී විදිහට පවා ශාසනය එතරම් ලිහිල්කව තේසි. ප ඒනර න කරන්න පලිගනීම සුදුසුනැහැ පින්වත්නී ඒ විදිහ තියකවුණු තේරුගන්න මෙතන මී පස්නය අහන කොට වුනත් මෙතන ඔය ඇත් අහල තියන කොටවන්න වෙන්න ඇති නමුත් පින්වත්නී ඔය ඇත්ත නුවනී විමසා බලන්න සමග සංගධාත්නය සු සමගිය මස්ස පයක් ප ඒනිසා සමගේ උදෙසා බිස්සූන් වහන්සේලා සිට ගන්නකොට ඒකට අක මැතිව උදවිය නානාප්පකාර හිරිහැර කරයි කල්දරයකරයි දානමානාදිය වලක්වාවි දාඒක පින්වතුන්ට විවිධ ගතු කියාාව හොඟක් කලාවට කරන්න මං පැත්තකට වෙලා ඉන්නවා කියලා කියන කට්ටීන්නවා නී ඇතම උක්කෝම මහ මුලකරුවූ. ඒ තමයි විදෙශනම විදේ සීනදායක ඇත්තන්ට විධැත්තන්ට පුද්ගලිකය කතාකරකට ගතු කියමින්. කෙටවීමවාදියකරමින් මේවා හසුරුවන කට්ය මහ මොලකරුවෝ. පැත්තකට වෙලා ඉන්න බාංගවල සියලුකාවුණු හැම පාර්සයකම දැනගෙන මේවන කටතිය. ං මි්‍ර පතුරූපක මිතුරදුූහිගෙන තුො ඇත පරිසං වෙන්න. නිසා සද්ධර්මයේ බේද කරන්නට කිසිදු වචනයක් ඔබෙන් පිට වෙන්න. එපා ඔය ඇත්තන්ට ඔය තියෙන ආත්මේ මම සත්්‍යයා පුද්ගලයාකළ කානානෙමෙයි. ඕවා ස්කඳ ධාතුවා ඇතින්දයාදිය. ඔබේවා කර්මයු ඔබට අනාගත විපතක් ඇතිකයනවා. ඔය ඇත්තන්ගේ කාය වචී කරමයෝ. මනුව කර්මයෝ අනාගත විපතක් ඇතිකයනවා කවුරු හින්දවත් පවුකංකරගන්න එපා. ිස්සූන් වහසේ නමක් කිව්වත් ගහි කෙනෙක් කිව්වත් කිසිුදු අකුසල කර්මයක් ඔබට කරගන්න එපා හුද කලා සංසාර් ගසාගෙන යන ඔය ඇත්තන්ට අනාත යන මේ ගමන තවත් අනාත වෙනවා ඒ අකුසල් කරගත්තොත්. තුන් කාලවර්ී සංගරාත්ය අරමුණු කරන්න තරම් සතිමත්තින්නේ. මතක් කරගන්න අනනාගත කාසාාවකටක බිස්සූන් ඔවුන්ට තියෙන ධර්ම ඥානයේ මොකක්ද කියලා හිතන්න. එතකොට පිංුවත්න ඔවුන් අරමුණු කරගෙන දෙනදාන අනිසංසත් ඔහොමනං වර්තමානය අයගෙන. ින් කල්පනා කළ තීරණ ගන්න. සත්පුරුස පිංවර්ත්නී ඊළඟට අහල තියෙන ප්‍රස්්නේ තමයි අවසරය පින්වස් ස්වාමීින් වහන්සේ. ඇස්සහා කටවහා කියලා දෙයක් තිබෙනවාද කවුුණාවෙන් පැහැදිලිකර දෙෙන මැනවි ඔබ වහන්සේට නිවන් අවබෝධ වීවා කියලා. කවුනාවන්ට ගුණබර පින්වර්ත්නීම්. ි පිරිත්්ධර්ම දේශනාදී පවත්වන කොට සබ්දශක්තියයි චිතශක්තියයි අර්ථශක්තියයි කළ කවුුණු තුනකට අවතා නියමු කරනවා. සබ්දීට පුළුවන් පිින්ුවත්න යම්යන්දේවාය කරන්න. යම්යම් කාරණ. ඒක ගස්කොලංවවැයට හිතකර වෙන්න පුළුවන් අහිතකර වෙන්න පුළුවන්. සහර උදවියගේ දවේශ සහගත සිල් සහත් සහර උදවියගේ විධ කාරණහින් ද ඒ පිටවන සමහර වචා අනනිත්්‍යඇත්තන්ට හානි දායක වෙන්න පුළුව. සමහර උදවේගින් පිටවන වචන සමහර ඇත්තන්ට යහපතක් වෙන්න පුළුවන්. පින්වයත්න එක නානාපකාර වෙනවා එනිසා ඇස්වහා කටවහාදී කවුණ ගැන ඇහවාම එහි අන්තීටයන්න එපා නමුත් එවැනි දේවල් තියන පුළුවන්. ඔයායට ඒව සරණ යන්න එපා සාහනයෑම වැරදි නමුත් පිින්වත්නි එවැනි දේවය සමාජි තියෙන්න පුළුවන් තියන පුළුවන්කැන් තියෙනවා. ඒ වගේ දීවල්වලින් යම්යම්කානාවන්න පුළුවන් නමුත් ඔය හැමදීට වඩා ඉහලීම තියන පින්වර්ත්නි තුනුරුවන් සාාලන ගිහිල්ලා තුනුරුවන් පිහිට කරගෙන ධර්මී හැසේන උදවියගේ ඒ බලසම්පන්න ධාර්මික පුුණ්්‍ය බලයයි. එනිසා ඔය ඇත තුළත් ධාර්මික ඒ මහාපුුණ්‍ය බලය ඇතිකරගන්න මහා පින්කතක් බඳුවත්. සංගරාත්නයත් ඒ සංගරාත්නයේ දීශ්නා කරන භාග්‍යවතුන් වහන්සේ දේශනා කලසේ සද්ධර්මයත් සංගධාත්නය තයවතුම් සී සත්්ධර්මයත් ලෝට විවර කළ එභාග්‍යව්‍යලෝකුටු බුදුරජාණන් වහන්සේ සරණයන්න නමුත් බාහිර යම්යන් විද්‍යා යම්යන් දීවල් තියෙනවා ඒවා තියන බව දැනගන්න නමුත් වනු රුවන්සාණයන්න වෙනත් කිසිවක් සරණයන්නට එපා. සත්පුරුස පින්වත්නී ඊළඟට හලතියෙන ප්‍රස්්නේ තමයි පව. ඉළඟට හලතිීන පශ්නය තමයි පින්වත් කල්්‍යානිමිත ස්වාමීන් වහන්ස. මේ පැනයේ වර්තමාන තිිපිටක සංරස්සන පනත පිළිබඳවයි. වර්තමානයේදී සමාජයේ තිපිටක සංගස්සන පනත පිළිබඳව තිබෙන මතයක් වනුයේ. මෙම ත්‍රිපිටක සංරස්සන පනතට මුදල් යොදවනුයේ මහමවුණාව අසපුව විසින් කියන කරුණයි. තිිපිටක සංගස්වන පනතට සහය වෙමින්. මහමවුුණාවේ බිස්සූන් කරන ප්‍රකාසවිල්ලිං සහ! මහමෙවුුණාව අගයමින්. විභාච්වාද බිස්සූන් කරන ප්‍රකාශවලින් එය අපටද වඩාත් ගම්යවේ. පිටිතුවේ මීවන පලාානී වැනි බිස්සූන්ගේ ධර්ම විකෘතියි පිළිබඳ. තිපිටක පනත් ගෙන එන බිස්සූන් කතා කළද. මහමෙවුුණාව විකූති පිළිබඳව කතා කරනවා අප කෙදිනකවත් දැක නැත. ත්‍රිපිටක සංවස්සන පනත මගින්. මහමවුුණාවේ විකෘතිී වලට කිසිම විරුද්ධත්වයක් නැති ස්වාමීන් වහන්සේ කවුුණාවෙන් පැහැදිලිකර දෙනු මැනවි කියලා. කවුණාවන්ත ගුණබර සත්පුරුස පිින්වත්නී. ත්‍රිපිටක පනතට ඒකඇනේ කෙටුම් පතක් සකස්කරන එකට අපි සහය දැක්ව වූ බව හැමෝම දන්නවාන. අදතා සහයදක්වන බව හිටටත් සහයදක්වන බව. එතකොට සකස් කරලා තිබ්බ පනත්කෙතුම් පතට නමේ කියලත් හැමෝම දන්නවාන. තිපිටක ප්‍රන්තට අප සහයදක්වාන්නේ පින්වරත්න ශාසනක සමගිය උදෙසා. ඒ තමයි සංගරාත්නයේ නිකායිබේදයකට බෙත් ලයින්නවා. සංගරාත්නයේ නිකායබේදීයට බෙදුුණු කාරණ කෝටටියයුගම් පස්ස තමයි සිද්ධ වනේ. ඒක සිද්ධුවන විදිී ඉතිහාසය අධ්‍යනය කළා ඔබට පෙනි සංගරාජයන් වහන්සේලා වැඩිහිතේ කාලෙක. දියශපාන මතබීධාත්මය කවුණුත්තික විධාගම් පාර්සවය තොටගම් විරහුල පාසවක ීමම පින්වන්තු උත්තමයන් හසර දිපාසවයට බෙලා. රාජ කුමාරු දෙදදිනෙක් මුල් කරගත්තයේ දීම් පස්සේ බිඳීම පාජනී වෙලා ඒ බීදිය තවතවත් වැඩල අන්තිමට පෘතිගීසිීන්ගේ ආක්‍රමණයන්ගීින් පස්සේ ඔවුන් මේ බෞද්ධ විරෝධී ක්‍රමයේදීකට ගියහින්ද. බිස්සූන් වහන්සල සහමුලින් ගාතනය කරමින් කෑණි විහාරස්ථානය විනාස කරල දවමින් ඇයිවාගේ බෞද්ධ සහාරයක් සිදුකරමින් කල්පු කවුණු සිීතාවක දශන ඇතුමයි කාලීින් පස්සේ සිද්ද වුණු. අවුජාල අවංගලින් පස්ස තමයි පිංවර්ත්ම ගනිින් වහන්සලා බිහිුණේ ඒක උපසම්පදාව නැතිවන තත්වේ ඇති වුණේ ඊට පහස නැවත උපසම්පදා පිහිතෙනකොට නිකායි බේදයක් නිර්මාණය වූවා. ඒකට කෙලීම ගිහි පාර්සවය බලපෑව රචවහම ඒකට කෙලීම බලපෑව එතකොට පංවර්ත්න සංගරාත්මයේ ඒ නිකාය බේදය හින්දා වර්තමානයේ තිිපිටක ධර්මය ගොඩක් අනතුරකට පත්වෙලා තියවා. සංගාත්නයග සමගයේ නැතිකම සගබේදය මූලබීජය විනාශ වයකට කෙලිම බලපාතය මූල බීජය අරගෙන ඉන්න ශාසනයට ඇතුවට සගබේදයට. එතකට පිංවුවත්න සංගරාත්නය සමයි කරගන්න ඕන. සුකා සංගාසසාමග, සයිනිකායක සංගරාත්නය එකර සමගිවීම මේ අපපිටික පන්තත්යක අපිට ඕන විදිර සකස්කර ගත්තා හම දුරායණයට පෙනෙන්න ගත්තා. දුරබානයට. තමන්ගේ ආයතනයේ තමන්ගේ නිකාය තමන්ගේ පිරිස ගැන විතරක් හිතන ඇයට නෙමේ පින්වර්ත්ය දුරබල්නයට මේක පිරින්න ගත්තා. ්‍රිපිටිකේ දැනීගෙන ගැන්නීම මුණ තරම් ප්‍රයෝජනවදද. හිතන්නක පින්වර්ය දැන්න්න තු මේේ ත්‍රයිනිකායක සංගරත්නය ඉන්නවන්නේ. අනෙක්නිිකායිකසිම් සීමාවකට අනනිත්නිිකායක ස්වාමින් වහන්සේලාට වැඩම කරලා අ සිව්දිගින් වැඩම කරන සංගරත්නයට පූජාපල සීමාවක කළ හැකි කාරණ කරන්න පුළුවන්ද. ම සදධද වනේ කරමුල මොනතරම් බේලයක් තියනවාද හොට ලන්න මේ සත්‍ය කතා කලලාටල අපි ධානමාන වලක්වක් දත් පස්නය අපට පාත්තරය තියන හොට මැයි. එතකොට පිංව ඇතිපිටක දැනහිගෙනගෙන සංගරාත්නයගේ වර්ධනයක් වෙනවා සමගයක් ඇතිකර ගත්තෝ. උක්කෝම සංගරාත්නය සමඟව හිටියොත් සමහරට අල්ල තියෙනවගේ සංගරාජාණන් වහසර මගේ තත්වයකට පත්වනක් ම ැංගත්වාද සමග අවස්්‍ය වෙනවා. එතකොට පිංවර් ඒ සමඟ සම්පන්න උනහම සංගරාත්නයගේ ලුක්කුම අඩුවක් නැති වෙලා යනවා. ඒ තමයි සංගරාත්නය දැනට දන්නේ නැතිටිපිටක කාන දැනගන්න පටන් ගන්නවා. මුකල සමගුණාට පස නොදන්නයට දන්න හාමුරුව කියල් දෙනවාන මේමේ ඕක වැරදිී ඔයාදහසේ ඉන්න එපා අපි දැක්ක උගහස්ස මෙ ප්‍රකාශයක් ක ලති ෝක වැරදිී කළ කිව්වා මරහාම් දන්න පිරිිගන්න වෙනවානේ. පම් බෙත්ල විංගලලායිද කියන්නව අවස්ථාවක් කියන්නේ. ලොක හමුදු ලොක මුදු මුණ ගහැන්න ෙත්න බහසේගේ පාසවේ මිහෙම කෙනෙක් මේ වගේ මතයක් කියනවා ඒක වැදස්වාවින් වහස කියලා කියල ඔව ඒක පිළිගන්නවගේල ඒ හාමුදුුව හර ඒ සිස්ස පලම්පරාවයට බලපෑම් කන අවස්ථාවක්වත් නෑන්. ඒ අවස්ථාව හදාගන්න තෝන සංගරාත්නය සමය කරගන්න ඕන එතකොට ගිහි අයාතරත් පැවිදි පින්වතුන් වහන්සලා අතරත් ධර්මී දන්නා පිරිසක් එකත් බිහි වෙනවා. පි මේ වගේ වෙලාවක බොහොම බුද්ධි මත්ත කටයුතු කරන්නට ඕන හරියට දඹදන කතිකාවති කටයුතු කලා වගේ දැහිතන්නක ඔබ මේ සඳහන් කරන එම අසපුේ දැ මහම ඕුණන අසපුුවක ලොබ නම් කරලා තියෙනවා. ඒවාගේම ඔය ඇත්තු පිටිදිවේ මීවන පලානය කිරෙේ බිස්සුන් වහන්සේලාගේ ඒ නම් සඳහන් කරලා තියෙනවා. එතකොට සඳහන් කරලා තියෙන ඒවාගැන කතා කරනවා, මේවාගැන කතාකර නැහැකල ඔබ කියලා තියෙනවා. පින්වුවත්න මෙතනාපි කතා කළ යුත්ත පුද්ගලහිස් පංචාස්කන්ධ පිළි බඳවද එහෙමන ඇත්තා සංගරාත්නය සමගී අතිකර ගන්නට යම් ක්‍රමවේදයකට පැමණිලා සියලුම සංගරාත්නය අතර සැබැෑම ටිපිටක බුද්ධ වචන අටුවාටීකාදිය සම සංගරාත්නය අතර, පින්වත්න දැනීගෙන ගන්න ක්‍රමවේදකට ඇවිල්ලා ගිහි පින්වතුනුත් ධර්ම විදී දැනීගෙන ගන්නා ක්‍රමවේදකට ඇවිල්ලා දිගොල්ලෝම ධර්ම දර විනිදර පැත්තට ඇවිල්ලා තම තමාන්ට තියෙන දුෂටි ම තමන් තුළින්ම නසන තත්වයට පත්කරන යහ පත් ක්‍රම වීද අද්‍ය නැත්තං ඔබකිණද මේ හතුරා මෙයාට ගහන්න ඕන මේ හතුරා මොව මරන්න ඕන මේ හතුරා මෙයාට වද දෙන්න ඕන මොව හිරිහරට පත්කරන්න ඕන. ඒවගේ අදහසත්ය. ඔය ඇත්තු දැකල ඇත්නේ අපිත්. පිදිවේදම මිය සම්බන්ධන වාදයක් යාන් සංවාධයක් ඇතුුණාන. අපි ස්වාමීන් වහන්සේට පින්වන්ත පිරුදදිවේ සිරදධ ම හිමියන් ක නිමේ දාමාන්ත්‍රක අදටත්හම නිමේ දාමත්‍රකන්. හෙටටත්හෙම නිමේ දාන්ත්‍රයකරන්න. අපි ඒ හිස් පංචාස්කන්දයක් සමක් ගැකීමත් තියනවද. උන්වහන්සේ ටිපිට බුද්ධ වචනයට විරුද්ධවදාානය. මතය විරුද්ධ බව පෙන්නලා අපි එදත්්‍රකාසයක් කලාන විවෘත්තවම සජීවී ලයු මේ විදිහටම මේකට වගකිව යුත්තේ ඔබයි ඒ තමයි ඔබ තිපිටක බුද්ධ වච්චනය නොදන්නාකම අද වර්තමානයේදී ගිහි පවිති පිරිස් තිපිටක බුද්ධ වචනය නොදන්නාකමයි මේකට හේතුව කියලා ඔය තිිපිට පනත්ගැන කතා කරන්නත් කලින්. ඔය බොහෝ සාමීන් වහන්සේ ඒළබඳ කතා කරන්නල්ක මුල්ම කාලෙද. ඒ පිළිබඳ කතා කරදදිම අපි කිව මත ඇතුව ඇත්තන්. ඒ පදනවමයි අදත් තියන ධාතිීබ මතේ ම හිවෙනසක් නෑ හිතත් ඒ මතේමයි. එනිස්සා පින්වර්ත්න ඔය ඇත්තූ සංගධත්නයේ බීදේ තවතුටත් බලාපොරොත්තුවවෙන්න එපා. මොකද ඔය ඇත්තන්ට තියන රූපවේත්නා සංඥා සංකාර විඤ්ඥානයු. ඕහගන්න හිතුවන්ගින්. රමාදී හේතුවන්ගින් ඔබට ආවිසෝන ඔබට වර්නයෝන ඔබට සැපයෝ, ඔබට ලයෝන බෝ මෙහෙවන විධ ගිහි පැවිදියි ඇති. හැබැ පිින්වනි ඒ කවුරුත් වග කියන්න. ඔබේ ආයවාන සැබ්බල ප්‍රඥාතිය මේ මොහොතය පටන් දිට්ටදාම වේත්නිය වසයෙන්. ඊළඟ මොහොතේ හට ගන්න නාමරූපයන්ගේ පටන් ඔබ කවදාය දවසක රහත්ව පිනු අම්පානකං ඔබට වන හානිවලක්වන්න ඒයවක් කියන්න. ඒ ඇයට වන හානිත් වලක්වන්න ඔබට කියන්නත්බෑ. එතකොට පිින්වර්තින් දෙගොල්ලන්ටම බොහෝහානි පැමණෙනෙහින්ද ඔබ කළ යුත්තේ ආයතනයක් එක්වත් පුද්ගලයක එක්කවත් යම්කිසි හිස් පංචස්කන්ධයක් එක්කවත් ගැටීමනෙමේ පිංවර්ත්නී තිපිටක බුද්ධ වච්චනය දැන ඉගෙන ගන්නා පිරිසබ් බිහි කර ගැනීම. හරියට මීට කාලෙකට කලින් ඒ වාද සංවාධභූමයේද අපි ප්‍රකාශ කලා වගේ. පැදිි පිින්වතුන් දෙපාර්සවේම තිපිටක බුද්ධ වචනය දැනීගෙන ගන්න ඕන ඒකට තියෙන ලොක්කුම බාධාවක් තමයි මේ බෙදීවෙන්වී නිකාය අසමග්‍යිය. මේ නිකාය අසමගේ වෙනුවර නිකාය සාමග්‍යයක් ඇතිවෙන්නට ඕන. ඒ සියලෝ නිකායන් ගුරුකුලාදී විදිහට පිතරකේ පවතින පරිපාලනකම ඒකට විතරස් ඇැකසෙන් ඕන දම්ඹදින කතිකාව තමත කරන්න වෙපා. තිකාවතයේ හතර නමක් වෙනුවට අටනමක් විනය කරමවලට ගන්න ක්‍රමයක් වෙනවා. ඇයි එහෙම කරන්නේ. ඒක නොකර නැතිබ බනන්නේ මේ අයි අධර්මවාදී මේ අයි මෙහෙමයි වැරදී කියල පිංගුවත්ති එලවන්නේ මේ වගේ අර පලිගැනීම හිතේතියාගෙන බනින්නේ ඇයට එක්කට කියයල පහර දෙන්න වන වගේ මතයක් කිය අනත පුළුවන්න. නමුත් පිංවත්න එහෙම දෙයක් ඇයි අරභිස්වන් හතු නොකලේ. ඒ එහෙම දෙයක් කරන්න ඇැතුව අර යම්කිසි විදිහකින් පාරාචිකාදි මොනමොහෝ ඇවැත්තත්වයක් තිබ්බාන. ඒ වගේ අය සම්බන්ධ වෙලා නමුත් ශාසනයට බලපාන නැති විදිහට ශාසනයේ සිල්ුවත් බිස්සූනොත් අරකට්ටියත් කට්ටියම ඉන්නකොට ගණපෝණයෙන් විනේ කරමි අංග සම්පූර් වන විදිහට සකස්කර්න කරමවේදයක් හැදුවන දම්දනි කතිකාවති. ඒයි වර්මාන ඒගේ මේකට හදි ගිහිල්ලා පින්වත් බුද්ධ මාත්‍ය ප්‍රඥාවන්තයින වාසනයේ පැවැත්මන ඕන වෙන්න ආයතන පැවැත්මක් නෙමීයි ඕන වෙන්නේ. නිකාය පැවැත්මක් නෙමීයි ඕන වෙන දේපලාදයේ මටමිච්චය දායකු ඉන්නවා කෙල එහෙම එකක් නෙමීන ඕන වෙන්නේ. අවස්්‍ය වෙන්නේ පින්වර්ත්නි සංගස්සාමාගිය. සංගසාමාගේ උදෙසා ඔයඇත්ත කටයුතු කළ යුතුමයි. පින්වත්නී ධර්ම විකෘතියක් කොහෙන් හරි වූුවොත් ඒක ධර්ම යකෘතියක් බව අපි පකාස කරන්න ඕන. හැබැයි එහෙම කියලා ඒ පින්වන්ත සාමින්න් වහන්සේ ලාය එක්ක ගට්ටනයක් ඇතිකට ගන්න හොදනෑ පින්වන්ත සාමින් වහසලකිවවා මහමේ වුුණා අසපුත්, ඒවාගේම මීවන පලානේ ස්වාමින් වහන්සේත් ඒවාගේම පිටිදුවේ සාමින්න් වහන්සේදී ඔය සෑම මේ ඔබ නම් සඳහන් ක ලතින ඔකෝට මදාලවකය පින්වන්ත සාමින් වහන්සේදා කියලා. සත්තුරු සැපිග මේ මනුස ජීවිතයේ පින්වන්ත නිසා. එතකොට ඔය ඇත්තු ගැටීම ඇතිකර ගන්න එපා විය යුත්ත මිනිකාය සඝසාමාග්‍ය උදසා මෙතන වචනයයක් තිබන මොනතරන් වර්නවාද කියන්නකු. ඔය ඇත්තු ඇයි මේ පස්නයට ඒ වචනය ඇතුල් නොකළ කියන්නකු. සංස්වාමීනී සංගරාත්නය බලන්නකු මේ නිකායිවට බෙදලා ආයතනවලට බෙදල මේ අපේ දායකූ කියලා කවුරුත් කියන්නේ සව්දිගින්වන්නේ සංගරත්නයේ උදෙසා මේ අට පිරිකට පූජ කරන්න මේ ධානී පූජ කරන්න මේ සියල පූජාවන් සවදික සංගරාත්නයේට කියලා කියන්නේ ආයතනික සංගරත්නය විදිහයට කතා කරන්නේ අනනි සාමින්හසමින් සමගිය උදෙසා කතියුත කරමු කියලා කිව නම් පින්වති මේ පස්සනේ මොන තරන් වටිනවාද මත්තටවත් මෙවැනි පස්සනයකි දිරිපත් කරනකොට ඔබගේ ප්‍රඥාවන්තකම මැනවිින් හසුරුවල්ල සත්පුරුස පිංවර්න සමග කියීන වචනයට සංගරත්නය සමගේ කියන වචනයටත් අකුළු කීපයක පදපිලක් ඇමුණවානම් හරිම වටනවා. පින්වර්ත්නී ඒකට මේ එකුතු කරන්න මේ වචනයත් පුද්ගල හිස් පංචාස්කන්ධයන් හින්දසාංසාරික වෛරක්කාරයෝ හදාගන්නපා පුළුවන්න්නන් ස්කන්ධධාතු අආයත්නා දිර ගලපා තීරුම් ගත හැකිනම් ඔය කිව්ේ එකකි පරපත්ලකම තේරුම් ගන්න. පුද්ගල හිස් පංචස්කන්ධයන් හින්දා ඔබට සංසාරිික විඳවන්න වන අර මේ කාලයක්කින්නගේ සිද දිය වගේ සංසාරික වෛරක්කාඩයු හදාගන්න එපා කවුරු ිහෙව්ුවත් අරආයතනයට පහ දෙෙන් ඕන මේ ආයතයට පහද ඕනව වගේ බුස්තිිග ඇතිව කටයුතු කරන අයහින්ද. ඔබට සංසාධික වෛරක්කාරයු හදාගන්නේ නැත්තුව ඉන්නත් වක බලාගන්න. සත්පුරුස ෆිංවත්නි ඊළඟට අහලතියන ප්‍රස්නේ තමයි අවසරේ ගුරුදියෝත්තමයාාණන් වහන්සේ ලිනිින්දිින සාසනිික පරිහානය වීගෙන් සිදුවන බව පෙනේ එසේ පැවසීමට හේතුව නම් ඇතම් ස්වාමින් වහන්සේලා දේශපානය කරනවා ඇතම් ස්වාමින්න් වහන්සේලා ව්‍යාපාරිකයින් වරකිනවා ඇතම් සාමින්න් වහන්සේලා මන්ත්‍රගුරු කම් කරනවා ඇතම් සාමින් වහන්සේලා ධර්මය විකෘතිී කරනවා. මෙන් සිදුවන්නේ අනෙක් මිසුඳටු ආගම් ඉදිරියේ බුදුදධාම හැල්ලවීමයි. අනෙක් කානේ නම් මේ කවුන නිසා සිල්ගුණ දම්වර්ණ සාමන් වහන්සේලා කෙරෙහිද. මිනිසුන් හිත් දූසනය කරගැනීමම නිසා පවෞසිදු කරගනී. නිස තවදෝටත් අප නිහඬව බලාසිතයෝ ශාසනයට අත්වන ය නමකුමක්ද. ශාසනයේ රැකගැනීමට ගිහි පැවිදි දෙිපිරිසම කුමක් කළ යුතුද. අනුකම්පාවීන් පහතා දෙන සේකවා නිර්මල බුදු සස්න සුරැකීවා තිරුවන් සාණය කියලා. කවුණාවන්තේ ගුණබර සත්පුරුස පිංුවර්ත්නී ඔබ කිව්ව මේ කවුන සත්‍යය. ඒ ඒ ආකාරයටම සිත වෙනවා. විිසුන් වහන්සේලාකැන ව්‍යාපාරකයෝනෙමි. බිස්සුන් වහන්සේලාකයන ගොප යෝනෙමි. බිස්සුන් වහන්සේලා කියන රස්සාවකරනයනෙමේ. බිස්සුන් වහන්සේලාකයන් දේශපාලක් ඥයොනෙමේ බිසුන් වහන්සේලා කියන්නේ ඒ යක්දේශවය අන්තමන්තකයන ගුඩුකංකරන ඒය ඇනෙමි ිස්සවූන් වහන්සේලා ැන මිත්‍යා දුෂ්ටික පිරිසක් නෙමේ බිස්සූන් වහන්සේලා කියන්නේ සම්මාධිට්ටියය මුල්කරගෙන ආර්ස්ථායක මාර්ග ප්‍රතිපදාව අනුගමනය කරමින්. අස්ථාරය පුද්ගල සංගාත්නයේ තුළ තියෙන ගුණ ධර්මයූ කෝටිය සංගොල සීලී තුළින්. සක්ති මත්කරගෙන තමනුත් අස්ටාඩි පුග්ගල සංගරාත්නයට ඇතුළත් එන්නට කටයුතු කරන ඒ උපසම්පදා බිස්සූන් වහන්සේලාගෙන් පිියුණු උතුම් පින් කෙත. පිංවත්නී ඒ පින් කෙත පින්කෙතක් වෙන්නේ නැතුව පවකිතක් වන එක වැරති. මෙම වෙනකොට සිල්වත් බිස්සවූන් වහන්සේලාටත් බොහුව පීඩාවන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ හැම පස්්නයකටම උත්තරඒ පින්වුවත්නී සංගරාත්නය සමයි කර ගැනීම. ඇති දුස්සීල බිස්සූම්. ඇති සිල්ුවත් බිස්සූන්. ඇති නිකායික වසේ බෙත්න බිස්සවූන්. උන්වහන්සේලා බිස්සූන් වහන්සේලා වසයෙන් පිෙනි සිත්නවා නම් පිංුවත්නී දසිියුර සංගරාත්නය සමගිකරගන්නට යම් ක්‍රමවේ දේකට ඉක්මන තික්මට ඉන්න වෙනවා. එක පැත්තකින් මුස්ලිින් ජනග්‍රහණේ වැඩිවන බව කිසි සේත්මහමතක කරන්න එපා. යාාගමි පිරිස් ඩිවරන බව කිසිසේත් මමතය කරන්න ටීපා. භාගිවතුන් වහන්සේ දීශනා කළ උතුන් සී සද්ධරමයත් ඉන්දියාවෙන් බුදුදහම අතුරුදහංගුව ආකාරය කිසි සේත් ම අමතය කරන්න තීපා.ඒ සත්පුරස පින්වර්ත්නී මේමගේ වෙලාවක ොඔය ඇත්තුූ නිහඩ බලාසිටියොත් ශාසනයට අත්වන ය නමකුමක්ද මුස්ලින් ජනග ්‍රහනය කොහොමත් වැඩි වෙනවා. ඒවාගේම නිකා අසමගේයාද මේ දේවල්ලක් එකනිකාට බැනගැනීම් ගහගැනීම් නිින්දාපහසකිදීම් වර්තනී වෙනවා. අර දරමිටිය කතාය වගේ දරකෝට වෙනවෙනම තිබ්බට පල සිද්ධ වනදීම ශාසනයේ තුළ ඉන්න ඇයට සිද්ධ වෙනවා. අවසානයේදී අර වීධාගම් පාර්සවී තොටගම්ිය පාර්සවිීදිර පාර්සව දෙක් බෙදලා. ඒ අවසානයේදි වර්තනය වෙලා ගිහිල්ල. ඒ කාලෙමාපු ආක්‍රමණික ප්‍රශනේ හින්ද ලංකාවතුලින් බුදුදහම, තුළ වැරහින්න බිස්සූන් වහන්සේලා උපසම්පදාව නැතිවන තත්ත්ට පත්වුණාවගේ එදානම් මච්චරාගමික වෙනත් මත තිබ්බෙන හැ මුස්තිින් ජනගහනයක් මෙචර හිටයෙන් නෑ වෙනත් මේ මිත්‍ය දුෂ්ටිකාගම් මෙත්වන ප්‍රමාණයක් තිබුණන්න නමු අද මේක තියෙනවා අද ඒවගේ ලොකෝ පැත්තක් බරට තියෙනවා එක නිසා සිහිනුවනින්ම දකින්න ඕන මේකසමගින් ඉන්න ඕන වෙලාවක් නෙමේ සියලු සංගරාත්නය සමඟිවෙන්න ඕන වෙලාවක් සමගියෙන් නිකායික බේ දෙයක් නැතුව සම මගේින් ශාසනික පැවැත්මට යම් ක්‍රමවේදයක් සාකච්ඡා කළ කටයුතු කරන්නට ඕන. පින්වත්නී ශාසනයේ රැක ගන්න නම් ගහි පැවිදි දෙපාර්සවීම තමන්ගේ ශක්ති පමණින් සමග උදෙසා කතා කරන්න. හඩ නගන්න. ඔය ඇත්ත සමග උදෙසා කතා කරන්න. සමග උදෙසා කතා කරනකොට සමඟවෙන්න කැමති නැති. අසමගට කැමති ඇත්තෝ. ඔය ඇත්තන්ට දින්තා කරාව අපහාස කදාව අභූත චෝත්නා ගුණු කරාව. විවිධ විදියට එකට හිටිය. මිත්ත ප්‍රතිරූපකයෝ පවා මිත්‍ර දූහයෝ පවා ඔබට හන්නාගන්න හොඳ අවස්ථාවක් ලැබේවි. සමහර කට්්‍යය පින්වත්නයට පුංචිකාලය තරහවනාට පස්සේ කියන්නේ ඔයා මටකිව මේරහස කියනවා ඔයා මටකිව මේක කියනවා මං දුන්න ටොපියදෙන්න්නවා නන්ද. චොකලුවත් එකක දෙ ඕනක ෙම කතා කරන්නේ. ඒවාගේ එකටි හිතයකක්තිය, සමහලාවට මොක්හෝ මත බේදයකට බිත්නට පස්සේ. පිංුවත්නිි විධ විදිහත අපහස කරයි නින්දා කරයි. විරිහරකරයි, කාදයකරයි බොහෝ දේවල් වීවි. නමුත් ඔය ඇත්තංගේ සිත කිසිම හේතුවක් මත. අකුසල්තත්වීයට පත් කරගන්න එපා ශාසනේයටැක ගැනීම වෙනවිෙන් සමඟ සංගරත්නය සමග උදෙසා කතයා කරන්න ඒ වා කර්මිියු ඔබේ නාමරූපවලට නිවන් දකිෙනකං උපකාරවේවි. ධානය සීලී නෙක්කාමේ ප්‍රඥා වීර ඉවසීම ඒකන්ති කියයන ඉවසීම සත්‍යවාදී බව අධස්්ානය මෛත්‍රී උපේක්ෂදී පාරමිතා වැඩලා ආකාරයට මේ ප්‍රස්්නයත් හරියට කළමනාකරන කරගන්න. පිංවත්නී ඔය ඇත්තව සීරු දෙනාම සමඟ සම්පන්න කරගන්න. ඔබ බලහත්කාරයෙන් ගැටුම්වලට මැදිහත් කරන අයගින් ඇත් වෙලා පිින්වත්නී ධර්මී හැසිරෙන්න්න ගැටුම්වලට යන්න එපා හඬ නගන්න ඔය ඇත්තන්ට මේ මහන. ඊය පින්කං අවස්ථාවක් බවට පත්කර ගන්නෑ. පින්වුවත්නී ඊළඟට හලතියෙන ප්‍රස්නේ පිින්වස් සාමින්වහන්සේට නමස්කාර වේවා. සෑම ක්‍රියාවකොට්ටම අදාල දිට්ටධමවේතනී විපාකයක් තිබීර තිරුවන් සානෑ කියලා. පන කායකරම වාකරම මනුවකරමයම් බවට පත්වෙනකොට ඒ සේදම කායකරම වචීකරම මනුවව කරම කියන ඒවා යේ දී පින්වර්ණි චිත්ත වීතියක ජවන් සිත්තල පළවෙනි ජවන් සිතට දිට ධම්ම වීත්නය විපාකයක් ලැබෙනවා පළවැනි ජවන් සිතට දිට දම්ම වීතිය විපාකයක් ලැබෙනවා හත්තන ජවන්සට උපාචිවීතී විපාකයක් ලැබෙනවා මැද ජවන්සිත් පහට කවදා හෝ දවස කරහත් ඒ රහතන් වහන්සේගේ හ රහත්තවය නින් වහස. බත් කවද රහතන් ආසරමක්කෝ රහත්තයෙන් ආසරමකින් ඕනනි. ඒ රහතන් වහන්සේගේ හෝ රහත්තය නින් වහන්සේගේ අනුපාසේෂ පයි නිරවානේ නම් අපවත්වීම දක්වාම නාම රූප ධර්මුවලට එය පත්ති ධරමයක් වෙනවා. සත්පුරුස පින්වත්නී ඊළඟට හලතියන පස්්නේ තමයි අවසරෑ ස්වාමීන් වහන්සේ. යිලන්තයේ තීරවාද බෞද්ධ සම්පදායක් වන ධම්මකායකමයේදී. සම්මා අරහන් ලෙස සරීරී තුළ නාබීයට මදක් ඉහල ස්ථානයක සිත රඳවමින්, සමතහා විපස්සනා දියුණු කරයි. මෙමකමේ අත්තදා බැලූ විට මටද එලෙස සිත එකන්කර ගැනීමට වඩා පහසු බව දැනී. මෙවැනිකම භාවිතය යම් වරදක් සිදුවී දැයි කරුණාවීෙන් පහදා දෙන සේක්වා. රවාසාහනය සාමින්න් වහන්ස කියලා සත්පුරුස පින්වර්ත්නී. ගච්චන්තවවා ගච්චාමීට පජානාති තිතුවා තිතව ීට පජානාති ආදීවිදියට ී අව්ගනත් සාරීරික වැඩ පිළිවල ගැනත් කියා පටිපාටියන් ගැත් පින්වති සිහිය පිහිටවාගෙන එනාමරෝපී ස්කඳධාතු ආයත්නාදී විමසමින් සුස්ක විදර්ශකයෙක්ව මඟ පල්ල බන්න පුලුවන් කැමැත්න ්‍යානපදවාගෙන ඔය ක්‍රමටඉන්නත් පුළුවන් එහි කිසිම ගැටලුවක්න හැපින්වර්නි ඒ භාවනා ක්‍රම ඔබට ගලපෙනවාන ඒ. ේ දිට්ටි විුද්ධිය සම්පාර්ණය කරගෙන එක කාවිතන විුද්‍යය මගා මගගේ ප්‍රපාඥාන් දස්සන සුද්ඥාන් දශසන සුද්‍යයාාය සම්පාර්ණයරගෙන රල් නොයවා මේ මනුස ජීවිතීමම ආරයුත්තමයකු ආරුත්ත මාවයක් බවට පත්වන්නට කටයුතු කරගන්න. සත්පුරුස පිංුවත්නී ඊළඟට අහලතියන ප්‍ර්නේ තමයි අවසරයි පින්වත් කල්්‍යානමිත්‍යයන් වහන්සේ. අප මහා බිම්බිසාල් රජු. සෝහංවී මානයට පත් වූ පසුව. යක්ෂ සේනාධිපත කෙනෙකු වී උප්පත් ඉපදනු බව මා අසා ඇත. හාමුදුරුවණය සෝහන් වූ යක්ෂයන් අනුභව කරන්නේ කුම නආහාරයක්ත්ද. කැප මාන්සයක් හෝ ඕවනට තිබේද. මෙය මගේ සිතට නැගුණ පස්නයක් බැවින් වර්ද තිබේනන් සමාවන සීක්වා. ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්කාවස ලබීවා සහදුසාධසාදු කියලා. සත්පුරස පිංුවත්නී එතනැති ඔය ඇත්තන්ගේ හිතේතියෙන යක්ෂයින් කිව්ව ගමම්ම ද් දෙකක් ලිපැත්ති තියෙන. මහා දරුණු දුට තැන මිනිස්සුන් මරාගෙනන මිනිස්සුන්ගේ කඳින් බෙල්ලවිංකරගෙන කන ආකාරයේ පිරිසක් ගැන. හැබැ මිච්චර ම කොට්ටාස ගොඩක් මිච්චර ලූක ඉන්නකොට ඔය ඇතු දැකල තියෙනවද මනිස්සුන් ඒ විදිහයට කඳින් වෙන් කරල කන යක්ස කොට්ටසක් ගැන යම් තැනකද අහල තියෙනවද. ජනපපුවාද අදී ඇරහින්න. මේ සාක්ෂ සහිත තැන්ක් පින්ුවත්න අන්න ඒ විදිට මේ කවන බලන්න එතකොට මෙතන යක්ෂ සේනාධිපති කෙනෙක් වුණු ජනවසභ යක්ෂයාගේ කතාවේදී ඔහු අයිතිවෙන්නේ චාතුරු මහාරාජික දෙවියන්ගේ සතරවරන් දෙවියන්ගේ එකෙන් චාතර් හාරාජිකී ඉන්න සතරවරන් දෙවියන්ගේ තෞතිසාධවියන් තෞතිසාවීන්න සකදීවිරාජයට පහලීින්න මේ අය වෛස්සවන කියන දෙවියන්ගේ පරිවාර පිරිසට. වයිස්්‍යවන දෙවියන්ගේ පරිවාර පිරිස තමයි අපේ ජනවසභයක් සයා අයිති වෙන්නේ. එර ජනවසභ කියන්නේ පිංවර්න, චාතුරු මහාරාජික දිවලෝකයට අයිති කෙනෙ මනුස්සලෝකට වඩා ඉහලින් ඉන්න කෙනෙක්. මනුසලෝකට වඩා ඉහලින් ඉන්න කෙනෙක් ඉතින්දී මිනී කණ කෙනෙක් විදිහට නෙමේ ඔය ඇත්තු සක ටකන්න ඕන කිසිදු ආකාරයකට ප්‍රාණගාතය සිද්ධ වෙන්නේ නැහැ සෝහන් භූමියයට පත් වූ කෙනෙක්ගම් නමුත් පින්වනි කැපමාස ගැනමටට ගන්න කැපමහන්සාදී අනුභව කිරීමේ වර්දක් වෙන්නේ නැහැ. නමුත් අධීත්තන් වසතන් අපි සංකතං විදිහට පින්වත්නස් කිසිදු සත්්‍ය ඝාතනයක් ජනවසභයක්ෂයාතින් සිදුවන්නේ නෑ කිසිදාකට. සත්පුරුස පින්ුවත්න, ඊළඟට හලතියන ප්‍රස්නේ අවසරෑ සාමීින් වහන්සේ පළමෝද නමස්ක හර කරමි. සාමින්න් වහන්ස බිහිත් ගැනීම සඳහා ගමම් බිමන් සඳහා ස්වාමින් වහන්සේලා හට මුදල්ටීම කැපද. අපහට පවසිදු වෙනවාද කවුණාවෙන් පහතාදින සේවා. ඔබහන්සේලා කරන මේ උතුම් කාරය බිහි විම්පින්. මේ පින ඔබහන්සේලාට උතුම් නිර්වානේ පිණසම හිත්වීවා ඔබහන්සේ ඇත්තු හාහ සඟදුවන්ට නමස්කාරවීවා තිරුවන්සානයි කියලා. සත්පුරුස පින්ංවර්ත්න. බොහෝ විහිර විහාරස්ථාන ආරාන්න සේනාසනවල කැපකරුවන් ඉන්නවා. ඔය ඇත්තෝ සංගරත්නයට පූජ කළ සංගධාත්නය ඒ තමන් උදෙසා පිළිගත්තොත් තමයි ඒ සංගධත්නයට ඇවතක් වෙන තන් උදෙසා පිගත්තොත්. තමන් උදෙසා පිළිගැනීම නෙමේ ඉතින් දිවෙෙන් පින්ංවර්ත්න ඒ අවස්සකරන කානාව උදෙසා කටයුරු සිදු කිරීම ඒ වෙනුවෙන් වෙනම පිරිස් ඉන්නවා. ම කානාවන් තියෙනවා මේක තමන්ගේ මුද්ද තමන්ගේ ධනේ තමන්ගේ ආදී විදිහයට ගිය අයහා සමානව සිතිනපත්නආකාරය සංගරත්නය තුළ නැහැ ඇයි සඳහා කැපකාර පින්වතුන් ඉන්නවා කැපකරුවන් හඩහත් ඒ අවශ්‍ය කාරණ මෙහෙ වාගන්න පුළුවන් ශාසනිික ක්‍රම වේදයක් භාගිවතුන් වහන්සේ විසින්හ සකස් කළදීලා තියෙනවා. සංගරත්නය උදෙසා සංගරාත්නය තමන් වහන්සේලා උදෙසා පිළිගැනීම නොරයුතුයේ ඉංත්න ඊළඟට හලතියන ප්‍රශ්නය තමයි අවසරය පින්වත් ස්වාමින් වහන්සේ. තථයගද සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන හෝ. සිස් සද්ධර්මයේ හෝ ආර්මහා සංගධාත්නයේ ගුණකීම හෝ ලිවීම මුහුණු පොතේ බොහෝ දෙනා සිදුකණ දෙයක් ය පැහැදීමක් නැතියි පැහැදින්නත් පැහැදනවයගේ පැහැදීම වැඩි වෙන්නත් හේතුවෙනවා ස්වාමීන් වහන්සේ පුුණ්්‍යකර්මේ පුුණ්‍යවිපාග කෙසේවීද. එසේම නොගුණ ලියන්නාව අසල්පුසයින්ගේ විපාග කෙසේවේද. සමස්ත ආදය මහා සංග රත්නයට මාගේ නමස් කාදීවීවා නිදුප් නිරෝගී සුී ලැබීවා කියලා. සත්පුලස ෆිංවත්න පැහැදීම නැතියට පැහැදීම ඇතිකරවනකට ඔය ඇත්තන්ට සුකාපටිපදා කිප්පා බි්ඥාවෙන් මඟපල්ල බන්න පුළුවන් විදිට හහිතු සම්පස්ඇකසෙනවා. ඔය ඇත්තන්ට බොහොම ප්‍රසන්න කල්්‍යා නිමිත්තුය හම්බ වෙනවා. ඔබෝ කිසිදාක රවට්ටන්න්නේ නැති යහපස් සත්පුලු සුමන ගෑනවා ඔයත්න් . සැප දෙකේදීම ළඟයින්න ඔබ සුරක්ෂතකරන යහපත් මිතුරු හම්බ වෙනවා. ධනීබලයේ කීතිය පැතිරෙනවා. ඔබේ ගුණතරම හැමතැනකම් පැතිරෙනවා. හැමෝමතර ඔබ යහපත් හොඳ කෙනෙක් කියලා කතා කරනවා. බලන්න ඒකෙනගේ මේ අදහස්වල තියෙන කාන. මෙයා නිසාතමය මංම හරිමාර්ගයට ආය කියලා අනිත් ඇත්තොත් ඔබ ගැනවා නනාකරාවී. ඔබ ධර්ම පදයක් ලිව්වත් බුදරත්නයේ ගුණය සටහන්කළත් කවියක්ලිවත්. ඔය ඇත්තුව ධර්මරත්න්නේ ගුණේ සටහන් කළත් කවියක් ලිවත්, ආය මහා සංගරත්නේ ගුණය සටහන්කළත් කවියක් ලිවත්. ත්න මුහුණ පොතේ ඒ ලියන හැම වචනයකටම ඔබේ සාරීදිකව ඒ කියයක්ක් සිදුවන හැම තියාවකට මාර්සක ඔය ඇතු හිතනේ හැම මේ සිති විල්ලකට හැම සිතකටම ඔය ඇත්තන්ගේ වචනයෙන් පිටවන හැම කානාවකටම කායකරම වචීකර මනව කර්ම විදිහට දිට්ට ධමීත්නය උප වචවීත්න අපරාපරිය වීත්නී යහපත් වචිඵල. නිවල් කිනකම්ම ඔය නාමුරූප ධර්මවලට ලැබෙන උතුම් උත්කෘස්ට පුුණ්්‍ය කරමයක් එනිසා සබ ධානන් දම්ම දානංචිනාති සලු ධානයන්ට වඩා උතුම්මදානය ධර්මදානය ඔය ධර්මදාානය කරන ඔය ඇත්තන්ට සුකාපටිබදාකිප්පා බිඤ්ඥානාදයට උපකාරක හීතු සම්පත් ලබෙනවා. නුගන ලියනයට ඕක මනිප ඇත්ත පෙරලගන්න ඕන නුගන ලියන අයට පින්වනි සියලු සැප සම්පත්වනෝට සියලු දුක්කාද ලැබෙන වගේම ඒ ඇත්තන්ගේ ඒ දෘසිත වනු ම මේ සිතටඒචිත සන්තතියට දූෂත මනෝ කරමයු, දදුසිත වචී කරමයු දෂත කාය කරමයු, ඒ ඇත්තන්ගේ නාමරූප ධර්මවලට පින්වනී විපාක වශයෙන් ලැබින්නේත් බොහෝදුක්කාදරම උපදෝමින් ඒආකාදී තීකවුණන තීරුම් ගන්න. සත්පුරුස පින්ගවර්ත්නී ඊළඟට අහලතියෙන පශ්නේ තමයි අවසර ස්වාමීන් වහන්සේ. ඇයි පේතයින් එකවිලාවකට විතරක් එන්නේ කියලා සත්පුරස පිංවර්ත්නී. පේත කොට්ටාස එකවෙලාවකට නවනෙමි. ඒ ඇත්තූ වාසයක නිස්ථාන ඒ ඇත්තු ඉන්නවා. සමර ඇත්තන්ට එක කාලෙ විමානක පේතයින්ට පුරපක්ෂේ සැපලැබෙනවා අවපක්ෂේ දුක් ලැබෙන සමහට දවස කොටස් වලට බෙදල වෙන්න පුළුව. එකේ කැත්තන්ට දුක්කාද ලැබෙන ආකාරයක් තියෙනවා. පිංවර්නී පේත ඉන්නා නාපකාරයි. මේ ඔබහන්ව ඇති සමහලාට රාත්ථයට විතරක් එෙනවාද කියලා. එවනාට අපිට නම් පින්වර්නී පේතවත්තුව හම්ඹුවන්න දවල් කාලීදිහහි වැඩි පුරාපු පේත කොට්ටාස පිළිබඳව. ඒ ඇත්තුූ සංගරාත්නයට මොන ගැහිලා කවුණු කියලා. ඉම්පස රාත්්‍රී නිදාගෙන ඉන්නකොටේ ඇවිල්ල තමංග දර්සනයකරූ අවස්ථා එහෙම. සඳහන් වෙනවා සාාත්‍රය හබැ හුඟක් කලාට අමනුස්යෝ දර්සනේ වන අවස්ථා අමනුස්සේන්ට එන්න අන පුළුවන්වස්ථ අමනුස්යන්ග විලාවගේ වෙලා බවට පත්තන අවස්ථාව වෙන හුගක් කලාාට මධ්‍යම රාතිය සහ රාත්්‍රී කාලේ ඒක එකක්කෙක් අයට අදාලයි සහාරයටෝක වෙන අසනවා. බෞුලන්ට රාතියේ මිනිස්සුන්ට දාවල වගේඒ පී ආකාර දැන් ආකාර වගේ පිංවර්ත්න පීතයින්ගිස් නානාාපකාරතත්වයන් තියනවා. ඊළඟට හරතින පස්නේ පින්වා සාමීන් වහන්සේ. බුද්ධ පූජාව නිවැේදිව පූජාකරන ආකාරී හා නිවේදිව බැහැරකන ආකාරී පැහැදිලික දෙන සේක්වා. ඒ පින් බලාපොරොත්තු නොවී සතිකුට දීම සුදුසුද, අනුකම්පාවෙන් පහදාදින සේකවා ඔබහන්සේට තිරුවන්සාණය කියලා. සත්පුල්ස පින්වර්ත්න ඒ භාගෙවා තිලෝගුරු බුදුරජාණන් වහන්සේ උදෙසා සම්බුද්ධ බුද්ධ පූජාව පවත්වනකොට ඔය ඇත්තු ඔබේ නිවසේ සකස්කරන ආහාරේ මුල්මකොටස බුද්ධ පූජා විදියට ව කරන්න. එකොට ඒ මුල්ම කොටස බුද්ධ පූජාව විදියට පිළිසුදු භාජනවල වෙන්කරලා මල් පහන්සුවන්දුන් සහිත පින්වත්නිි බුද්ධ පූජාව ඒ පැන්වීදුරුවකු සමඟ භාගිවතුන් වහසේයට පූජා කරන්න සම්බුදහසන හැමෝට මත ස්සල තැන්පත් කරන්න මුලිම දෙව අන්ට ආරාත්නා කරන්න. දෙවියන්ට ආරාත්නා කරලා ඔය ඇත්තුෝ තුනරුවන් වන්දනා කරන්න ඉන් පස්ස පින්වර්ත්නි බුද්ධ පූජා පූජා කරන්න. ඉන් පස්සේ ඔය ඇත්තු තෙරුවන් කමා කරවාගන්න. දවන් මාරවාගෙන ඥාතීන්ට දෙවියන්ට පුුණ්‍ය අනමෝත්නා කරන්න මියගිය අයටයි දෙවරුන්ටයි පින් අනමෝදන් කල්ල නිවන පාර්තනා කරන්න නිවන පාර්තනා කරමින් ඔය ඇත්තෝ කටයුතු කරලා පින්වර්ත්න අවසා ගනාට පාස්සේ ඒ බුද්ධ පූජාව එතනින් ඉවත් කරන්න ඕන ඒ පුදාහලදානේ පින්වර්ත්නි ඔය. දැ තවත් පින් කමක් සඳහා යොදවන්න පුළුවන්. ඒ තමයි ඔය ඇත්තන්ට කුසගිෙනඉන්න සත්වී ගිය කුස ින්නත් නිවන්න පුළුවන්. ඒ සත්්‍යයා කුසගිෙන නිවනකොට ඒනොත් ඔය ඇත්තන්ට බල චීතනාව වූ කුසල චීතනාවෝ ඇතිවෙන්නේ ඒක මෙලෝටත් පාලවටත් අති සීමම් උපකාර වෙනවා. දෙලෝම හිට සුව පිණස ඒ අති සෙීම උපකාර වෙනවා. එනිසා සත්පුරස පින්වත්න්නේ දෙලෝ හිත සුව පිණස ඔයතු සම්බුද්ධ බුද්ධ පූජාපින් කමත් කරලා. එහි පුදාහලදානේ තවත් කෙනනෙක්තේ ඉතුරු උදානේ තවත් කෙනනේගේ කුසගින නිවන්නත්. පංනී ේන් සතෙක් වගේ කෙනට දීල ඒ පිනත් කරගන්න මෙතන්දී ඒ පම්බලාපොරොත්තු නොවී සතිකුෘද්දීමම සුසුදක ලැහුවත් එහෙම හිතන්නේ පා ඔය තු දසිෙන් වයිඩීග ස්තු භාවයකින් නැතුව පින්වර්ට්නීව. පූර මුංචන අපර චීතනා ඇතුවබු සම්බුද් බුද්ධ පූජා පවත්වන්න පූර මංචන අපර චීතනා ඇතුව පින්ංවර්ත්නී අර් සත්වයෙක් තත් ඉතුර ූදානය ලබාදීල ආහාර්දා දීලා එහි ආනිසංසත් ලැබිය හැකි මට්ටමට ලබාගන්න කටයුතු කරගන්න. සත්පුරුස පිංවර්ත්නී, ඊරඟට හලතියෙන පස්නේ අවසරයි අපේ ස්වාමින් වහන්සේ. සුරාපානයේ මගින් සිතේ ප්‍රකෘතිය ස්වභාවේ අහිම්වන බව බුදුදහම තුළ සඳහන්ද. ඒ එසේ සිද්ධ වන ආකාරයේ පිළිබඳ සවිස්තරාත්මක විද්ගායක් කොතනකොහෝ දක්වා තිබේද. ස්වාමීන් වහන්සේ සිද්ධ වන ආකාරයේ පැහැදිලි කර දෙන්න. ධර්මා භූධයම වීවා ස්වාමීන් වහස බොහෝම පින් කියලා. පින්වත්නී සුරාපාන මගින් සිතේ ප්‍රකෘතිය ස්වභාවේ අහිම වන බව බුදු දහම තුළ සඳහන් වෙනවා. ස්ුරපානයට අදාළ සිල් පද තියෙනවා. ඒවාගේ පින්වර්ට් නේප්. ඒ විදිහයට සුලාාපානයේ පිළිබඳව බොහෝ විස්ත සඳහන් වෙනවා ඔය ඇත්ත ඒ පිළිබඳව ඒ විදිහට දැනීගෙන ගෙන කටයුතු කරන්නට ඕන සුරාපාන ජාතකයේ කියවන්න ඒ විතරක්න මේේ පින්වර්ත්නි සුරාපානයට අදාළි විස්තරතියෙන් තැන් විනේපිටක සුරපානයේ තහනං කළ සාගතහාම ජංගසිද්ධිය වගේ තැන් කියවන කොට ඔය ඇත්තන්ට, බොහෝ කානා දැනගන්න පුළුවන්කම ලැබෙනවා සුරාපානය. පර්ත් දසා අකුසල කරම පත උක්කොම කෙරෙන මට්ටමට බලපාන කානාවක් උමුතු තත්ත්වයට පත්වෙනවා භාග්‍යවතුන් වහන්සේ බවදේශනා කල තියනවා සුරසුර මත්‍රභපානය කළ අට පස්සේ උමුතු තත්වයට වගේ මානම්මත්්‍යේ අපා ගතිවෙෙන්නත්තක හහිතුවක් වෙනවා. එනවට පිංවර්ත්න ඔය ඇතු හලතියන පස්නේ තමයි. අවසර ස්වාමන් වහන්සේ සාංගීක දාානයක් දෙන විට. පිකරවසයෙන් පූජා කිරීමට සුදුසු පොත්පත් මනවාද කියලා පින්වත්න අතිපූජනීයම ඒරුකානයේ චන්දීීමල ගෞරවනය නායක නාහහිම්පාණන් වහන්සේගේ ධර්ම පුස්තක බොහොම හොඳයි. ඒවාගේම අභිධර්මය පොත්පත් විශේසයම හොඳයි. ඒවාගේම ඔය ඇත්ව අභිධර්ම ග්‍රන්ථ විහාරස්ථානවලට පූජා කරන්න අභිධර්මය ගැන් ියවුණු ග්‍රන්තාදිය. ඒ විතරක් නමේ පින්ංවුවන ඔය ඇත්තු විශේසයෙන්ම තිපිටකය අටවා ඒකා විසුද්ධිමාර්ගේ මිලින්ද පාස්නය ඒ ආදී ීම පරිවාරගන්තාදී ධර්මගන්තවලින් ඒඒ විහාරස්ථානවල නැති ධර්මගන්ත දැනගෙන ඒ සාමීන් වහන්සේලාට එමනි ධර්මගන්ත පූජයකන් අවස්සදේවල් අහල බල්ල පූජකරන පොත්පත් තියන කොට තියෙන පොත්ම පූජකරනවට වඩා නැතිදේ පූජ කලාට පාස ස්යන් අහසලීින් බොහෝ පියෝජන ල අපාගනිීවී. සත්පුරුස පින්වුවත්නී ඊළඟට හලතිීන පස්්නේ තමයි මගේ පින්වා ස්වාමින් වහන්සේ. මයිතී භාවනාවන් ධ්‍යාන ඉපදිවීම අරමුණ කරගෙන භාවනාව ආරම්භ කිරීමට යොමුවන ආධනිික යෝගාව චරයෙකු, කෙසේ භාවනා වැඩිය යුතුද. ප්‍රදේශවසේ මෙත් වැඩිය යුතුද. දිසාවසේ මෙත් වැඩිය යුතුද. නැතිනම් එක් පුද්ගලයකු අරමුණකර මෙත් වැඩිය යුතුද. ම ධ්‍යාන ඉපදිවීමට භාවනාවාක කෙසේ භාවිතා කළ යුතුද. නිවැරදී ටිපිටේ ගත භාවනාවක මොනවාද. යන මේ කරුණු කෙටියෙන් හෝ අපකිර අනුකම්පාවෙන් පැහැදිලික දෙන ලෙස මගේ පින්වත් සාමින්න් වහන්සේගෙන් ඉල්ලා සිටිමි. මගේ පින්වත් කල්්‍යානමිට සාමින් වහන්සේට පතනා වූ උතුම් බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍යම අවබෝධය විත්වා කියලා. කවනාවන්ත ගුණබර සත් පුලුස පින්වර්ත් නීම්. මෛතී භාවනාවෙන් ධ්‍යනඋපතවාගන්නට කටයුතු කරන සත්පුරුස නොවනැතිපුන් නවන්තයූ. භාවනා ආරම්භ කරනකොට පින්ුවත්නී පටන්ගන්නට ඕන මෙන්න මේ ආකාරයට. මුලින්ම තමන්ට භාවනා මෛතය කරන්න ඕන මෛත්‍යී භාවනා කොටස්කිහිපයකින් තියෙනවා. තමන්ට මෛතයේ කරමින් මම වෛර නැත්තෙක්ෙන් මා වෛර නැත්තයක්කෙන් ම වෛර නැත්තේකෙන්මා කියලා. නැත්තෙක්විම්මා කියලා වෛදී නැතිකර ගන්න කටයුතු කරමින්ඒ වෛරචීතනාස්භාවයක් නැති බවහොන්ට වැටහෙන වැටහෙදී ම වෛරනැත්තයකින් වෛර නැත්තයක්කින් වෛර නැත්තයක්කින් විට කටයුතු කරන්න ඕන තරාව දුක්පීදා සූපත්කමත් ඒ විදිහටේ කානා හතර ගන්නට ඕන අහන් අවීරූහෝමි අභ්‍යාපච්චියෝහෝමි අනගෝහෝමි සුකීයත්තා නම් පරිහරමින්. පලවෙෙනක. ඉර පන්සේ අහන්ගේ මයිහන් ආචරය පච්චායා මතා පිත රෝහිත සත්තා මචා දිගසතා වීරේ සතා අවීරා හොන්තු අභ්‍යාපචවා හොන්තු අනීගා හොතු සුකීඇත්තා නම් පරිහරන්තුසුකියතා නම් පරිහරන්තු. ඒවි මාමින්ම මාගේ ආචාර්ප දැන් වහන්සේලාද මවු පියන්ද. හිත අහිත සත්තා හිත වත්සත්්‍යයෝද මැදහස්සත්්‍යයොතා දීවිදිහට නෙ තමන්ට මෛතයේ වැඩ්නාට පස්සෙ තමයි අන්‍යන්ට මෛතී කරන්නට ඕනේ. එතන වාක්‍ය තුළ නෙමෙ හිරවෙන්නට ඕන ඒ අරමුණයි ගන්නට ඕන. මේ පින්ංවර්ත්නි ඒ විදිට මෛත්‍රය අන්න අන්ට පතුරවල ඊට පස්ස ඉමස්මිින් විහාරී ඉමස්මින් ගෝචරගාමී, ඉමස්මින් අගරී ඉමස්මින් ලංකා දපී මස්මින් ජම්බු දීප. මස්මින් චක්කවාලී ආදී විදිට පින්වත්නි ඊට පස් එහෙම පතුරුවන්නට ඕන ධ්‍යානාදී උපදවා ගත්තට පසෙ තමයි. පින්වි දස්ලිස් ආදටම පතුරුවමින් කතයුතු කරන්නට හැකියාව ලැබෙන්නේ. එහෙම කටයුතු කරාතු උද්ගානය විි පහල වෙනවා ප්‍රතිභාගන විති පහල වෙනවා. ඒ ධ්‍යන උපදවා ගත්තාට පස්සෙ පින්වත් දසිල්සාදී විදිහට ඇමෙත් වඩමින් ඔය ඇත්තව කටයුතු කරන්නට ඕන. එක් පුද්ගලයෙකු අරමුණකර මෙිට වැඩිය යුද්ධ කියෙ ඇහුවත් ෑමේ කිව්ව දිහට කරන්න ඕන. තමන්ගේ චිත්ත සන්තතිය තුළ මෛත්‍රීය උපදවාගෙන ඒ උපදවාගත් මෛත්‍රීය ආචාර් පාද්්‍යාන් වහන්සේලාදී අන්‍යන්ටත් පතුරුවමින් දෙවනට පතුවවාදි පින්වත් නම්. මෛත්‍රය වඩද්ද විශේසයේ මතක තියාගන්න ඕන තමන්ගේ අඹු සමයාදීය දූදරුවාදීයි මුලින් මගන්න මැදහත්තර මුණක්ගන්න ආචාරය වහසල වගේැර මුණක්ග නැත ආගාදී කාමාදීවඩින් හින්දා. එතකොට ඊට පස්ස පිංර්ත්නි ඒ අයටත් පතුුවන් පුළුවන් උුණාාව තම අනි තැත්තන්ට යන්නේ ධ්‍යනාදී උපදවාගෙන ඊට පැස කරන්න ඕන ආකාරයේ තියනවා. නිවැදි තිිපිටක. ගත භාවනාවක මොනවාදකි ැහුවත් අහං අවීරූහෝමි අභ්‍යාපච්චියූහොම අනිගෝහෝ නිසු කියීත්තානම් පරිියරාමි අහන් විය මයිහාං ආචරිපා්ජාය මතාදිවිදිහට තියෙන ඒ භාවනවාක තමයි පින්වද මයිතී භාවනාවට යොදා ගන්නේ. පින්වත්ම ඊරඟට ආලතියන ප්‍රශ්නේ තමයි තෙරුවන් සානය පින්වත් සාමීන් වහන්සේ. මං මේක ඉන්ටනෙට්ටිකී දැක්ක පස්්නයක්. ඕසෝන් ස්තරේ කියන්නේ දීවතලයක් වෙන්න බෑද. ඇත්තටම දීවතල නොපෙනෙන්නේ ඒ තල සෑදී ඇත්තේ සුළඟ සෑත්ලා තියෙනවාවාගේ වායෝදාාතුව වැනි ඇසක ගෝචර නොවන සුද්දාාස්ටක වැඩිපුර එකතු වන තත්ත්වයක් යටතේද. බොහොමත්ම පින් කියලා. පිංවත්නිි ඕසෝන් ස්තරේ කියන්නේ දීවතලයක් නොවේ. ඕසෝන් ස්තරේ කියන්නේ පිංවත් වායුකෝලයේ තියන සැකසෙන ඒ වායුමය ස්වභාවයක්. එතකොට ඕසෝන් ඉස්තරීෙන් පෘතිවයට පාරජම්ඹුල කිරනාදිය නොපැමිණ ආරක්ෂාව සැලසෙනවතාව බුහෝ පයෝජන එයින් ලැබෙනවා. එකක අතිවිසාල පයෝජ රාසියා. එක දිවතලේ නෙමෙයි එතන තියන්නේ. දීවතල නොපෙනෙන්නේ ඒ තල සෑදී ඇත්තේ සුළඟ සෑත්ලා තියෙනවගේ වායෝධාතු වෙන ඇසට ගෝචන නොවන සුද්දාාශටික වැඩපුර එකතු වන තත්ත්වයක් යත්දේද කියේලා ඇහුවත් පිවර්ටන එතනද මිදිව්‍ය තල සෑදලා තියෙන්නේ ඕලාරික මට්ටමක් නැතුව සියුම් ස්වභාවයකින් අපි ඇහැ පින්ංවර්ටනි මස්ස හැග මේ ඇස්ස කැස්ලා තියෙන් එක්තරාප්‍රමාණිකට පේන විතදයි. අපේ මේ ඇහැට පේන විදිහ ඔක්කෝම සරසම්පූර්ණව පේන විදිහක් නෙමි. මාල්වෙට්ට පේ අපිට පේන විදිහ නමි. සිංහෙත්්ට පේන්නේ අපිට පේන විදිහනෙමේ. අනි සත්්‍රීන්ට පේන්නේ අපිට පේන විදියනෙමේ. අපිට පේන වානරූපාදිය පින්වර්නී අනිකුත්සත්වට පිෙනෙන්න එක එක් අඇයටක පීන වැටහෙන දැන්නාආකා නානා අපපකාරය වෙනවා. එතොට මනුස්ේගේ ඇසැල් ලතින්නේත් මිනිස් ලෝකයේයට අදාළ විදිහට විතරයි. මිනිස්සුන්ට දිවලෝක පේ නැහැ. දව ලෝකවලීන දෙවරු දකින්න නං ඒ දෙවරු ඕලාරරික රූප මවාගන්න ඕන එහෙමන ඇත්තම් මනුස්ස්‍ය අභිප්ඥාපතවාගන්නට ඕන සුද්දාාශ්ඨක වල ස්වභභවේමයි සිරුම් රූප සැකසයෙන් සුද්දාාශ්ටක ස්වභාවය නිසා එවැනි රූප ලැබෙනවා. පිංවත්නී ඊළඟට ඔය සත්පුරුස්සේ හල තියන පස්්නේ තමයි අවසර ස්මීන් වහන්සේ පස්්චිම භවික ඉන් යනු කවරහුතේ. කවරුණාවින් පැහැදලිකරදින්න තිරුවන් සරණයි කියලා. සත්පුරුස පිංගුවත්නී සංසාර ගමනී අවසන් උප්පාති ලැබූතැනැත්තා හඳුන්වන්නේ පශ්චිම භවිකයින් කියලා. තවත්යක පැහැදිලිව කිවෝත් බුදු පසේ බුදු මහරහත් කියන තුන්තරාබෝජී එක්තරාත්බෝධියකට පත්වන්නට පෙරුම්පුරමින් පැමිණි. ඒ සඳහා ආයේ බෝධි සත්‍යයන් වහන්සේ තුන්තරාබෝජිී එක්තරාබෝධියකට පත්වන්නට හිපෙරුම් පුරාගෙන හේතු සම්පත්මූ කුඩාගිහිල්ල. ඒ අවසාන බෞදත්පත්වය ලැබූ අට පස්සේ ඒ අවසාන බෞද්පත්වය ලැබූ තැනැත්ත හඳන් වනවා. පස්්චිීම භවික බෝධි සතුනැතම් පශ්චිීම භවික තැනැත්තා කෙළපස්්චීම් භවිකින් කියලා. සත්පුරුස පිංුවත්නී ඊළඟට හලතියන පස්්නේ තමයි අවසරය පිින්වත් කල්්‍යයාානමිත සාමීන් වහන්සේ ඔබ වහන්සේට තිරුවන් සරණයි. මාගේ පස්්නේ අභිධරමාත සංගහය පිළිබඳවයි. ඒ හාරසිය විසි හත්තන පාටේ වන. තතා විචිකිච්චාචිත්තේ ඒකාගතා මක්කින්දිය බලභාවන්න ගච්චති. එමම පාටේ අභිධරම පාලියට නොගැලපෙන බවත්. එය තතා අවිරයේස ඒකාගතා ඉන්දිය බලභාවන් න ගච්චති, විචිකිච්චාචිත්තේ පන මගග භාාවම්පි දෙස තිබිය යුතු බවත් පොතක දක්වා තිබි. සාමින් වහන්සේම පාට දෙකේ තේරුම්වල වෙන සක්තිබේද. මොකක්ද වඩාත්නි වැරදි. ඔබහන්සේට නිදුක් නිරූගේී චිරජීවනයම ලැබීවා කියලා. පින්වුවත්නී එහෙම එතන තියෙනව පාටයක නොගලපෙන බවක්. නොගලපීන බවක් මිසාක් පින්වත්නයක වැරදී කර නෙමේ කියන්නේ නොගලපෙන ආකාරයක් තියෙන්නේ ගලපෙන්න අපේ අභිධර්ම මේ පාලියට එපාලියට ගැලපෙන විදිටයක සකස් එන්නට ඕන එතනද පිංවර්ත්ණයක තේරුම එන්නේ. පිංවර්ත්න තතා අවිරේෂ ඒකක්ගතා ඉන්දීය බලබාාවන්නය ගච්චති විචිචිච්චා චිත්තයේ පන මග භවම්පිකන කාරණාවට අදාළවත් තතා විචිකිිච්ා චිත්ත එකක්ගතා මග ඉන්දී බලබාාවන්න ගච්චතයකන අදාළිකටත් අදාළව සැබැ නිවැලදී තීරුම වෙන්නේ ඒක තීරුම තතා යැන එසේම විචිකිච්චා සහගත සිතෙහි ඒකාගතාවේ මාර්ග ඉන්දිය බලභාවයට නොපැමිණේ කියලා. එතකොට විචිකිච්චා සහගත සිතේ ඒ ආගතාවේ මාර්ග ඉන්දීය බලභාවට නොපැමිණියේ කියන එක තමයි ඔතුනය සඳහන් වෙන්නේ ඒක පින්වුවත්නී අභිධරමය උගන්නනකොට විස්තර කරලා තියෙනවා අපිත් විස්තර කළ දෙනවා ඒ මේ ආකාරයටයි වෙන්නේ කියලා. සත්පුරුස පින්ංුවර්ත්නී. ඊළඟගට හලතියන පස්්නේ තමයි අවසරපින්වස් සාමින් වහන්සේ. යම් කිසි වීලාවක තොනුරුවන් පිළිබඳව හෝ යමක් පිළිබඳව අකුසා සිතිවිල්ලක් සිතර නැගුණු පසු. අපි ඒ අකුසරයක් බව වටහාගෙන ඒ සිතින් බැහැර කළද. ඒ සිතූ මොහොතට අදාළව යම් අකුසරය කර්මයක් රැස්සේද. ඒ බැහැර කළ නිසා එසේ නොවීද. එසේ අකුසලයක් රැස්සූ යේ නම් ඒ බැහැර කර නිසා එහි විපාකයේ හී නවන්නේදයන්න. පැහැතිලි කරදන සීක්වා තිරුවන් සානයි කියලා. පින්වත්නී ඔයඇත්තු තුනුරුවන් ගැන හරි යමත් පිළිබඳවාද අකුසා සිතිවිල්ලක් ඇතිකට ගත්තෝ. ඒක කායකරමයක් බවට පත්කරගන්න ඕන එකක් නම් අංගසම්පූර්ණ කායකරමයක් නොවන හින්දා. පිංවර්ත්නී ඇතුුණු සිතිවිල්ලට පැවෘත්ති විපාක වගේ දුරුවල මට්ටමක පත්වවා අංගසම්පූර්ණ පංවර්ත්නී පතිසාන්ධ විපාකාදී ලබාදන කරම. චිත්තවී වැඩ පිළිවෙල ඇති උෑ කරම පතයක් බවට පත් වෙලා නැහැ. වචී කර්මයේදීත් කර්ම පතයක් බවට පත් වෙලා නැහැ කංග සම්පූර් උන්නැත් නම්. මනුව කර්මයේත් පින්ංවර්ත්නික කරම පත බවට පත් වන හම ප්‍රතිසාන්ධ විපාකා ලබා දෙෙනවා. නමුත් පවෘත්ති විපාකාදිය ලබා දෙන විදිහකුත් තියෙනවා. කොහොම උුණත් පින්ංවර්ත්නී තුනුරුවන් පිළිබඳව යම්කිසි අකසල් සිටවිලුව ඇත්තු ඇතිකරගෙන. එය මුල්ු කරගෙන ඔබට මෝහ ෑලෝබ මෝහදෝස මෝහ. කියන ඒ අකුසාසිට ඇතුුණානං ඇතුුණු අකුසාසිත්වල කාලයට පින්වර්නි විපාකයේ ලැබෙනවා. ඇතිවුණු හිතටම අහක ඇතිව ඇතුුණ හිතටම. ගැලිපෙන ආකාරයට අනාගති විපාකයක් ලැබෙනවා ඔය ඇත්තූ ඒක නැති කරල දාලා ඔය ඇත්තුූ කුසල් ඇතිකද ගත්තොත් ඇතුුණු කුසලයට අනුව නාගති විපාකයක් ලැබෙනවා. එතකොට ඇතුුණු ආකාරයටයි ඒ හිතට විපාකය ලැබෙන්නේ ඒක හීන වෙලා යනවාතිකි ැවොත් විපාක දෙන ආකාරය දුරුවල වෙලා ගියාට අර විපාකශක්තිය තියෙනවා කවත හැ දවසකරහත්ව පීනුවම් පානකම්. ඒක දිත්ව ධම්මවීනය උපාජි වීත්නය අපරාොරී වීත්නය අනුවත් අයක තීරුම්ගන්නට ඕනෑ. සත්පුරුස්ස පිංගුවත්නී ඊල්ලඟට හලතියෙන පස්නේ. අවසරය ස්වාමීින් වහන්සේ, කිරිපිඩු දානයේ පූජාකිරීමෙන් පසුත්. සුජාතා සිටිදියනයේ පිළිබඳව සඳහන්වන තැන් තවත්තිබේද මේ කවුුණාව පැහැරලික දෙනසේක්වා තෙරුවන්සානෑ කියලා. ඕ පින්වරත්නය සුජාතා සිටු දියනී ගැන යසකුළ පුත්ත්‍රයාගේ අම්මා. කිරිපිඩු දානයේ පූජා කලාට පස්සේ, යසකුළ පුත්‍රයාගේ අම්ම, සූහාන් මාර්ගයට පත්වෙනවා යසකුල පුත්ත්‍රයාගේ බිරි දත්තෙක්ක. ඒ වෙන්න මේ ආකාරයට. එදා කිරිපිරුතාානයේ පූජා කරල මහබෝධිෂත්ත්‍යයන් වහන්සේ වළඳලා ඉන්පසි ලෝතුරා සම්මා සම්බුද්ධතයට පත්වෙලා භානැසි සිපාත්නය මිගදායේ වැඩ ඉන්නකොට. පිංුවනී යසකොළයා බුදුරජාණන් වහන්සේ වැඩ හිතියතැන්ට පැමිණෙනවා යසළ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මාස්්‍ය වනය කළ මඟ පල් ලබනවා ඔහුගේ පියාත්නය හෙමයි. එතකොට ඔහුගේ අම්මා තමයි අපේ සුජාතා සිට දියනිය එතුමිය වගේම ඇසකුලපුත්‍රයාගේ ගිහි කල බිඳ ඒ දෙදනාම පින්වරනී සම්බුදු සසනේ මුලින්ම සෝවහ වුණු උපාසිකාවම් බවට පත් වූවා. ඊළඟට අහලතියෙන පස්්නේ තමයි අවසරෑ පින්ව ස්මීන් වහන්සේ. ටිපිටිකේ අධ්‍යනයේ කිරීමේදී ඒ ඒ පිටකේ කුමන කුමන කොටසිං, අධ්‍යනයේ ආරම්භ කිරීම සුදුසුවේද. ඔබවහන්සේට උතුම් නිර්වානේ අවබෝධවීම පිණසම මේ උ මේ පින උපකාරවේවා තෙරුවන් සාණය කියලා. කවනාවන්ත ගුණබල පින්වර්නී, තිිපිටකේ අධ්‍යනය කිරීමේදී ඔයත්තු මුලීමම අභිධර්ම පිටකට පැමණීම සුදුස. අභිධර්ම පිටකේ අධ්‍යනයේදී රේරුකාණය අති පූජනීය, චන්දීීමල නායක නායම්පාණන්වාහසක පොත්පත්තලින් වගේ පටන්ගත්තු හරිවටනවා. පිංත්නේ අපත් අබිධනව පාඩන්තියන ඒට සහභාගනක තිිකට දාලකවනේ වගේ මත්තු කරලා පි පෙන් ල දෙෙනවා හමක ක්කම පිකට මදාල විස්ත කරන්න අටවාටකා පරිවාරකන්තාදිය එක්. එතකොට පිංගරත්න විනේපිටකේටනකොට ඔයා ඇත්තු පාතිමෝක්ෂේගේ පොත්වලින් පටන්ගන්නක වටනවා මොකද විනිේ ගන්ත පහක් පුරා විහිත්ලා තියන පාතිමෝක්ෂ සං ඒඋතුන්සී පදස්වභාවයක් පාතිමෝක්ෂේ විවධන ෝසේ. ආවා නම් ඔයත්තන් දැනගන්න පුළුවන්. සූත දේශනා ගැන හුවාම පින්වුවත්නය සූත දේශනාවලද වඩාසස සයුත නිකා අංගුත්ත නිකාය වගේ සූත දීශ්නාවදීන් පටන්ගන්න ජාතක පොත්වහන්සේ තඔබට අඇති සීමපකාර වෙනවා. ඒදී විදිහයට කටයුතු කරමින් ඉතිදිීයට එන්න කලයාාන මිත ගුදීව්‍යාණන් වහස ම ගැසුර තියෙනකොට ඔයත්තන්ට නිවැ ඇතිකුණු දැනගන්න පුලුවන්. සත්පුරසෆිම්වත්නී ඊළඟට හලතිීන පස්්නේ තමයි. අවසරේ කල්්‍යයාානිමිත්තයන් වහන්සේ යමක් දැනගැනීමම කර්මේ වනවාද. උදාහන වසයෙන් අපි ගෙදර පිරිසුදු කිරීමට මකුන් දැර කඩනවා. අපි දන්නවා එමගේින් මකුළුවන්ට කාදරබාදා වෙනවා කියලා. ඒ ලෙස අප දැනගැනීමම කරමයක් වෙනවාද. කුඩා ලදරවයකු කුරුමිණියෙක් ගමං කරනවා දැක අතිං ගසා පොඩි කර දමයි. එම දරුවාට ප්‍රාණගාතය කියන එක ගැන අදහසක් නැති වුණත්. කියාකාදී යමක් තියෙන බව දැනගන්නවා සහ එය නැවැත්වීමට වෛරයක් වෙරයක් දැඩීම මගින් අකුසලයක් වෙනවාද. ප්‍රාණගාතයක් සිදු වෙනවාද. තිරුවන්සාණයි කවුණාවෙන් පහතාරන්න කියලා. සත්පුරුස පිංවර්ත්නී අකුසලයක් බවට පත්වන්න නම් ප්‍රාණගාතයේදී. පානුභවේ පාන සං්ඥී වදකචිත්ත පක්කමු, තේනජීවිත නාසූව අංගාපංච වදස්සමේ පනෑති සතෙක්ීම. පාන සංඥී පනඇති සතෙක්කයි දැනීම. වදකචිත්ත මාර්ණචේත්නාව, මුපක්කමෝ ඒ සඳහා උපක්්‍රම කිරීම. ඒන ජීවිත නාසූ ඒයින් ජීවිතයේ නැසීම කියන මෙන්න මේ අංග පාසිද්දඋුණොත්තමයි පි වන ප්‍රාණ ගාතාදිය වෙන්නේ. ඔය ඇත්තෝ ගෙවාල් දොරවල් පියසුදු කරන කොට යමක් ගැන දැනගැනීමම කර්මය වෙනවාද කියලා. ඇහුවත් කරමේ වෙන්නේ හිතයි හිතේන චල්සිකයි ඒ ඒ කටයුතුල යොදවාන. පිංවර්ත්ී චේතනාව එතකොටච එතනාවේදී චේතනාව නිසා පිංවර්ණි කාය කරමයක් නංගමංගනුසාදී වාතආදියක්කේ කානාවෙන්ඩ ඕනෙ. වචීකර්මයක් නං ඒ විදිහට පින්වනි කාය විඥත් වචීවින්න අත් ආදියෙක්ක එෙමම් වෙන්නට ඕනෙ මනවකර්මයක් නං ඒක සිතිං වෙන්නට ඕන එතනදී හිතයි හිතේන චයිල්සකයි ඒ කටයුතුල යොදවාලනකොටට අලෝභය අදසේ අමෝහය කෙන හේතු නැතුව ලෝභ දේශ මූහ කියෙන හේතු ඇතුවකේෙනවා නම් ඒවා අකුසල ධර්ම බවට පත්වෙනවා. ඒ ලෙසා අපප දැන ගැනීමම කර්මයක් වෙනවාදකෙලා ඇහුවොත් පින්වත්නී දැනගැනීමම කරමයක් වෙනවා කියෙන එකට වඩා සුසුදේ තමයි ඔය ඇත්තෝ ඒ විදිහට කායකරම කිරීම වචයකරම කිරීම මනෝකරම කිරීමම ඒ විදිට ඒ අංග අංග සම්පූර්ණවය කානාව කිරීම ඔය ඇත්තන්ට කරමයක් වෙනවා. එතකොට කුඩා දරුවෙකු කුරුමිණේ ගමංකරනවා දැකර අතින් ගසා පොඩි කරලදානො ඒ දරුවාට ප්‍රාණඝාතය කියීනය ගෙන අදහසක් නැතිවුනත් කියාකාරී යමක් තියෙන බව දැනගන්නවා කියළ ගත්තහම පිින්වත්නී එතනදී සත්්‍යගාතන චීත්නාව තියෙන්න්නට ඕනේ පණ ඇති සතයක්වීම පනෑති සතක්කය දැනීම. ඒවාගේ මරණ සිත ඒවාගේ ඒ මානියයට පත් කරන පිින්වත්මී ඒ උපාක්‍රමාදයේ කාන. එතකොට ඒවා සම්පූර්ණ වුණ පුංචි කියල නැහැ ලොකයි කියල නැහැ ප්‍රාණගාත් අකුසරේ සිද්ධ වෙනවා. පුංචි දර්වය සෙල්ලන් කරක ඉන්නකොට මැස්සෙක් කරගෙන්ද. උලකින් මැස්සට ඇන්ල මැස්ස මරනවා. ඒක විපාකය වනේ ඊට පස්ස භවක පොඩිහාමුදු නමක් වියට ඉද සැරුත්මහරාතන් වහන්සේට බිහිත් වවිධිය වගයක් ගේන්න. වැඩම කරනා අතරේ ඇඟ පත්ත හෝදන්න ගඟට වැඩම්ි කර පෙල්ව හොට කණ්ඩායමක්. සරකංකර ආදී හාමුදුරංග පාතරේ ද්දාලා රාජපුරුසයින් ඒක දැකලා හාමුදුරුවන්ව රාජ්‍ය ිරත්තු මාටි ඉදිරිපාත් කරලා මානයට පාත්කන සිදී මක්සිද වුුණා පුංචි කියලනෑ ලොක කියලනෑ කර්මය කර්මයමයි ඒවානොවන් තෑන්ඩ වගබලාගන්නට වැඩි හිතියන් කටයුතු කරන්නට ඕන. පිංවත්නී දරුවන්ට වනත් පනෑති සතේ කියයි. ඟගීම් දැනීම ඇතිවුුණම් එතන ප්‍රාණගාතිය සිද්ධ වෙනවා. සත්පුස පින්වත්මී ඊළඟට හලතියන පශ්නේ අවසරයි අපේ පින්වස්සාමින් වහන්සේ සුස්ක විදාශක කමීින් ද්‍යානු උපදවාගන්නේී නැතුව මඟපල් ලබාගන්නා ආකාරී පැහැදිලි කර දෙන සීක්වා අපට දහම් මඟ කියාදෙන පින්වත්සාමින් වහන්සේට පතන බෝධියකින් මඟඵල අවබෝධ වීවා සාසාසාදු කියලා. සත්පුරුස ෆංන සුස්ක්‍ර විතරසක කමීෙන් ්‍යනුපතවා ගන්නේ නැතුව මඟපල්ලා බන්නමින්න මේ විදිහට සමතියානික විදස්නාජානක ක්‍රම දෙකින් ධ්‍යාන උපදවා ගෙන මඟ පල්ලබන කෙනා වගේ නෙමි සුස්ක විදාසකයානකයක් කෙලිීම දිට්ටි විසුද්ධිය සම්පාදනය කරගන්න ඕන. කොහමුණත් තුනුරුවන් සානය ෑමස්සිල් වත්තීම සතරාරස්සක භාවන වඩා චිත්ත සන්තතිය දිට්ටි විසුද්ධ සම්පාදනයට යෝග්‍ය මට්ටමට පත්කරගන්නට ඕන. ඉතින්දි පිංවර්්නිේ ඔය ඇත්තන්ට ආත්මය කරතිෙන වැදි අදහස සත්වයකළ හිතන්ගන්නේ වැදියක් පුද්ගලයා කළ හිතන්ගින්න වැදදිදයක්. සතේ පුද්ගලයෙක් ආත්මයක් කල හිතුවාට එහෙම දෙයක් කොතන නැහැ. ඌවා රූපධර්ම වූවා වීටනා සංඥා සංකාරය විඤ්ඥාන ධර්ම කියල නුවන්ට හසු කරගන්නට ඕන ඒ සඳහා ඔබට උපකාර වෙන බුද්ධානස්සති මයිති අසර්මානගෙන් සතර ආරාසක භාවනා ඉනිසා ඔය ඇත්තන්ඩ සුවසේ සුස්ක විදර්ශක භාවනා ක්‍රමය කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. අර භාවනාවක් අවසානයේදී පහළවුණු නාමරූප ධර්මයන් පින්වර්ණී තිලක් සනයට නංවා ඔය ඇත්තුූ. ඒ නාමරෝපිස් කණ ධාතුවාය ඉන්දියාදී ධර්ම අවබෝධ කරගනිමින් කටයුතු කරන්න ඕන එතන්දී. සුස්ක විදස්සකයක්විදිට කටයුතු කරද ආත්මිය මෙලා දෙයක්න ස්කන්ධාතු ආයත්නකර අවබෝධ වෙන්න ඕනි, ඊට පස පටිචි සම්පාත් ධර්ම අවබෝධ කරගන්න ඕනිේ ඊට පලය චත්තාලිසාකාර විපස්සනා භාවන ආධියෙක්ක පින්වත්නි ඔයඇත්තු අවබෝධ කරගන්නට ඕනේ මගා මග ඥාන්දසන වි සුද්ිය ඊට පස්ස ඔයත්තු පට පපදං ඥන්දසන විසුද්ධිය ස ඉදිදට පැමිණින් ඕන අවසානීදී සූහන් ආදී මාර්ග පල් ලබාක් කෙ සුන්නසා නිවන් දකින්නට ඕනෑ. ඊළඟට අහලතියන පස්්නේ තමයි කල්්‍යයානි මිත්‍යයන් වහන්සේට නමස්කාරවීවා. මාගේ ගැටලුව ගටීකාර භ්‍රහක්මයා පෙර කාස බුදුන් වහන්සේගේ කාලයේ. මඟපල් ලාබීව සිටිය නිසා. චතුරාර් සත්ව දැන සිටියේද. එසේ නම් ඔහු ගෞතවම් බෝධිසත්වයන් වහන්සේ බුරිසත්්‍යයන්ට දුස්කරක්‍රයා කර අද්දී එය කියා නොදුන්නේ මන්ද දීර්ඝකාලයක් ගෙවීගොස් ඇති නිසා. තුරාර් සත්‍යය අමතක වී පැහැදිලිව කියාදීමට නොහැකියාවක් පැවතියේද කවුණාවෙන් පැහැදිල කදෙනසෙක්වා තෙරුවන් සරණයි කියලා. සත්පුල්ස ෆිංවර්ත්නී ගතේකාර බ්‍රහ්මයා ජෝතිපාලමානවක ගයාලුව. ඕසු ඔහු අනාගාමී මාර්ගයට පත්වෙලා හිටියෙහින්ද පංච සුද්ධවාසයෙක් තනක උපත්තය ලැබ්වා බුද්ාන්තරයකට පසේ මහභෝයසත්යැන් වහන්සේ බුද්ධත්වය උදෙසා ගිහිගීත් ඇැලෙන ගමනේදී අටපිරිකරාදී පූජක ලේ ගටීකාර බ්‍රහ්මයක් යාළුව. හැබ පින්වුවත්න ඔය ඇත්තු හිතන්නේ මඟපල් ලැබූ හැමෝම බුදුුවෙනවා කියලාද. පංවත්න ඔය එතු බුද්ධත්වය උදෙසා සාරාසංග කළපලක්ෂයා පාරිමී දම් පිරියුති ප්‍රඥාතික බෝධිසත්වයකට තේරු ගන්න. සදධාතික බූධිසත්වය අස්ථාර්සංක කළපලක්ෂය පාරමිතා පිරියයුතුයි. එකොට පින්වුවති විදිාතික බූධජසත්වයන් වහස සොලසවාසංක කලපලක්ෂය පාරමිතා පුරන්නට ඕන. ඒවාගේම සත්පුලස පිංුවත්නී අසංකෙ දෙක්කුත් කළපලක්ෂය පසේ බුදුරජාණන් වහන්සේ පාරමිතා පුරන්න ඕන. අසන්කෙ එක්කුත් කල්පලක්ෂයක් අගසාාවකය වහස පාරිමිතා පුරන්න ඕන කල්ප ලක්ෂය අසු හාසාවකයෙන් වහස වන උත්තම උපාරමිතා කපුරන්න ටෝන අනිත් ඇත්තන්ට නියමිට කාල පරිචී දෙයක් නැහැ. එතකොට පිංුවත්න මේකීන ගතීකාර බැහමයාට සාරාස්්‍යන්ක කරපලක්ෂය පාරමී දම් පුොරුල හිටිය මහබෝධෂත්‍යයන් වහන්සේට වඩා පිංුවත් අවබෝධඥානයක් ලැබෙන්නේ මොන කොප්මණ කාලය පාරමිතා පුරුපු හින්දද. හොඳට කලල්පනනා කරලපලන්න. ගටිකාරභක්ම අනාගාමී කෙනෙක් විතරයි. ඔහු තමන්ගේ කෙලෙසුන් ඇසුවා කාමරයාග පටිගාදය දක්වා හම. ඔහු සුද්ධවාසවල උපත්තිය ලැබවා. ඉතින් පිින්වුවත්නී සාරාසංග කලපලස්ස පාරමී දම් පිරූත් උත්තමයන් වහන්සේ නමක් යන ගමම් මක් කොහොමද කෙල් තමන්ගේ කෙලෙසුන් අලාතියන කෙනෙක් කියන්න. එන්සා චතුුරාර් සත්්‍යයා බූධඥානය කෙලෙසුන් අසන ගමන් මග ලෝටිවිිවර කරන්නේ සාාස්තුූන් වහන්සේ නමක්. ශාස්තන් වන්සේ දේශනා කර විදිහට ඇස්්‍රාවකයෝ දැනගන්නේ ගටීකාර කෙලකයන්නේ පිින්වර්ත්න අතීත කාර්සය බුදුරජාණන් වහන්සේගේ ශාසනය ශ්‍රාවකයේ පමණයි. ඒ අතීත බුද්ධ ශාසනයක ශ්‍රාවකයට වර්තමාන මහබෝධි සත්්‍යයන් වහන්සේගේ ශාස්ත්‍රෝන් වහන්සේ වෙන්න හැකියාවක් නැහැ. එතනද දීර්ගකාලයක් ගෙවී ගුස් ඇතිනිසා චතුරාර් සය අමතකු නාදක ැහුත් නෑ එහෙම වෙන්නේ නැහැ. දීර්ඝකායයක්ගේ වෙලතිය හිද චතුරාර් ස්‍යය අමතක වීමක් වෙන්නේ නෑපින්වෝදි මාර්ගයහිති නැසවාන නැස්සුවාම තමයි. ඔය ඇත්තන්ට ඇතිවන කාමරාගගේ ඔබට කොච්චර පීඩාක් නවද ඔය ඇත්තු මේ කාමරාගේ ඇතිවෙන දෙන්නේ ඇතිවෙන දෙන්න ඇ කියෙ හිතුවට දවසද්ධකක්ගේ්‍යහ මහපෝපටයක මතුවෙලා ඇතිවූන්තරා. කීන්තියඇත්යේ මෛරසයා මානද හැම කකුසලයක් මෙහම. එතකොට පින්ුවත්නි ඒ නානා පකාරය අකුසල කරමයු සහමුලින්ම නැත්තටම නැති කල දානකොට ඒ සක්කාධති විචිකිච්චා සීලා පත පරාමාස කාමරාග පටික දක්වා. ඒ කියන්නේේ ලෝවමූල සිත්වල දිට්ටිගතය. මිත්‍ය දෘෂ්්‍යා සමගීද දිටිග සම්පයුත්ත හිත් හතරයි විචිකිචා සම්පයුත්ත හිතයි දූමනාස සිත් දෙකයි නැත්තටම නැති කළ දාල හිටියාට. ාග රූපරාග මාන ුදදාාචා විද්‍යාදී නස්ල හිටයත් නැහැ. පිංවර්ත්නී ශ්‍රාවකයූ ශාස්තූන් වහන්සේ නමක් බවට පත්කරවන කෙනෙක්ට ශාස්තූන් වහන්සේ නමක් බවට පත්තන ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේට ශස්ත්‍රෝ කෙනෙක්විය නොහැකි බවත් තීරුම්ගන්නට ඕනෑ. සත්පුරස පින්වර්ත්නී ඊළඟට හරතියෙන ප්‍රශ්නේ තමයි පින්වත් සාමින්න් වහන්සේ. දෙවෙනි පෙනයක් ඇසීම ගැනමට සමාවන සේක්වා. සාමන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ තාරකාවක් මුල්කරගන්න. සිදුකන දේශනාවක් ත්‍රිපිටකේ කොහේ හෝ සඳහන්වේද. එසේම තාරකාව මීට බොහෝකාලයකට කලින් විනාස වී. එහි ආලෝකයේ පමණක් දැන්ට පෙනෙනවායයි භාගිවතුන් වහන්සේ දේශනා කළ බවක් ඉක්තරා සූතියක සඳහන්වෙනවා යයි ඇතමම් කියයි. ඒ පැහැදිලි කර දෙෙන සේක්වා. ඔබහන්සේ විහෙස නබලලා අපගෙන අනු කම්පාාවෙන් දර්ම ගැටලිු විසදා අදීම ඔබහන්සේට පාරමිතාවක්ම වීවා තිරුවන්සානාය කියලා. කවනාවන්ත ගුණබර පිංවත්නීම වනි දේශනා සඳහන් වෙනවා. අපි ලෝකාන්තරික නිරයන් ගැන අන්දකාර සූතිය වගේ තැන්වල සබ්ත සුයුද්ගම සූති වගේ තැන්ගොල සක්ක චක්කාවාට ආදිය ගැන සඳහන්කරනා වගේම පිංවත්නීමේ ආකාරයට භාගවතුන් වහන්සේ විසින් ඔහනි කානා තියෙස්නා කදතිනවා. නාප්‍රකාර සත්්‍ය සංකාර අවකාශ ලෝකයේ පිංවර්ත්නී කෙලවරේ ඇති ඔයනි කාරණා හොයාගෙන යන්නට ඔය ඇත්තන්ට පුළුවන්කමක් නෑ කෙලවරී ඇති කියන වචනයකි විපින්වර්ත්නයක කෙලවරක්හි දනමින්. ඔය ඇත්තු ඉන්න තැනී ඔය ඇත්තන්ට ඇතට පේන ආකාරයක් ගැන නය කියමින්. එනිසා සත් පුරුස පින්ංවර්ත්නී ඔය ඇත්තූ විසින්. ලෝක විසේ අචින්තයයි විස්්වයි ඔය ස්වභාවයම් පින්වර්ත්ී අචින්තයයි අචින්තයවූ ලෝක විසේ තුළ පිංවර්ත්නී මෙවැනි කාරණාවන් භාග්‍යවතු වනාහසද ස්ථනාකළ යම්යම් සිද්ධි හින්දා යම්යම් කාණ හින්ද නමුත් ඒසවීමට වඩා චතුරාර් සත්‍යයා බෝධඥාණය කෙලෙසුන් අසා මඟපල් ලබන්නට නිවන් දකින්නට කටයුතු කිරීමයි වඩා වටින්නේ. සත්පුරුස පින්වර්ත්නී ඊළඟට හලතියන පස්ශ්නේ කල්යාාන මිත්‍ර පින්වා ස්වාමින්න් වහන්සේට තෙරුවන්සාරණය. මාගේ ගැටලූවනුයේ පින්වා ස්වාමීින් වහන්සේ අපි මොනහෝ පිනක්කර අවසානයේ නිවම්පාර්තනා කරන්නේ උතුම් වූ රහත් බෝධියෙන් උතුම් වූ නිවන් සැප ලැබීවා කියාද කවනාවේ මාහට පහදාදින සේක්වා අපගේ පින්වත් ස්මින් වහන්සේලාට උතුම් වූ චතුරාරි සත්‍ය ධර්මයමී සසුනහිදීම අවබෝධ වීවා කියලා කවනාවන්ත ගුණබර සත්පුලුස පින්වර්ත්නී. ඔයත්තුෝ මොන පින්කමක් කළත්. අවසානයේ නිවන පාතනාකන් උතුම් වූ රහත්බෝධියෙන් උතුම් වූ නිවන්සප ලැබේවා කියලද කි හැවොත් එක මෙහෙම කරන්න. ඉදම්ම පු්ඥං ආසවක්ක අවාන් හෝතුම පින නිවං අවබෝධ වීම පින්සමහි පීවා මේ කුසලී බලින් නිවන්දකි නාාතුරුම පස් පෞද්දස කුසල්කන බාල ඉංගේ දසත් පුලුස ඉංගේද පාපමිත්‍ර ඉංගීද ආස්සයනු ලැබීවා. දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන විදාසනාදී භාවනාාවඩන සත්පුරස ඉන්ගේට බුද්ධාදී ආදෙ මහෝත්තමයින්ගේද ආස්ශ්‍රියම ලැබීවා කල ඔය ඇත්තුත්. ඒ සත්පුරස උත්තයන් පාර්තනාව කරගෙන පිින්ුවත්නී නිවන මරමුණු කරගන්න මෙය, තුන්තරා බෝධියයෙන් එක්තරා බෝධියකට පාත්ත නිවන් දකින ගමන පින්සහිතයවා කියලා තුන්තර බෝධියීම් බුදු පසේ බුදු බෝධි දුස්කරයි. පිංවර්ටනී ඔය ඇතුයි සඳහා බොහෝ කාලයක් පාලමිතා පිියුතු වෙනවා. එලිහහිසි පහසුවෙන් කරගති හැකි දෙයක් නෙමි පංවර්නී එනිසා ඔය ඇත්තු. අරහත් බෝධිය උදෙසා අවස්කරන. දැඩි වරෙන් කටයුතු කරගන්න. එක භවයක්වා සසරී ඉන්නන්නේපා භාගවතුන්හසේක භවයක් අවා නනා කලේ නැහැ. එනිසා පිංවත්න ඔය ඇතු සසර දුක් නසන් සසරින් එතර වෙන්නට ඒ රහතන් වහන්සේ නමකෝ රහත්තයණන් වහන්සේ නමක් වෙන්නට අධිස්ථානසිීරීව කටයුතු කරගන්න තුන්තරා බෝධයම ඔය ඇත්තන්ට නිවන්දකින්න පුළුවම් ඒ පාර්තනාවං අනුව ඒ කරගන්න පුළුවන්. සත් පුරුස පිින්වුවත්නී ඊළඟට හලතියන පස්ස්නේ ගෞරවනය සාමීන් වහන්සේ හැමදීම අනිත්්‍යයි. අනිත්්‍ය වීගෙන යද්දී නිත්‍යය පවතින කිසිම් වීලාවක් නැද්ද. ඒ කියන්නේ ඉපදී වෙනස් සීගන යද්දී චිත්තාක්සනයකින් කෝටියකින් පංගුවක හෝ වීලාවක් නිත්‍යය පවතින්නේ නැද්ද තෙරුවන් සාණයි කියලා පිින්වුවත්ී හීතුවන්ගෙන් හටගන්න ධර්මතාවයෝ හීතුූන්ගෙන් හටගත්ත ගමම්ම නැතුවයි යනවා. නැතිවෙනි මැතිවෙනවා. ඔය ඇතු චිත්්‍රසනය පින් කූතියකින් පංගුවක් විදිටහය නි්‍යය පවතිනවද කියල ඇහුවොත් ඔය ඇත්තන්ට කම්ම චිතරයතු ආහාරකෙන හීතූන්ගින් ඇතිවීම තුළ පංවර්ති නිත්‍යය පවතින කාරණ හොයන්න ගියෝතින් හම්බවෙන්නේ අනිත්‍යධරමය පමණයි. ප අනි්‍ය අනිත්‍යමයි නිත්තිකම හොයාන්න යන්න ඔය ඇත්තන්ට අවසානයේ අලුත් පින්තුල තුරක්නමේ ඔබ දන්නා පිළිතුර ළඟම නතර වෙන්න වෙනවා තමයි හීත පල් ධර්මයන්ගේ කියා කාරීත්ත්‍යයක් ෝ නාමරූප ධර්මතා මුළු මහා සමුදායම පින්වර්ත්න හේතුවගෙන් ඇතුවා නම් එනි්‍යනෑ අනිත්්චයි. ඇ නැතිව යද්‍යම නැවතත් හීතුහින්ද ඇතිවෙන්න ඕ නැවතත් නැතුව යනවා නැවතත් ඇති වෙනවා නැතිව ඇතුව නැතුව යනවා මේ ඇතුව නැතිවන් ස්භාවිනිි්‍යයෙනවන අනිත්‍ය ස්භාවයයි. සත්පුරුස පින්වර්ටනී ඊළංඟට හලතියෙන පස්සනේ. අවසරය පින්වත් කල්්‍යයානිමිත සාමීින් වහන්සේ. දෝතුනා බුදුපියාණන් වහන්සේට පැංගිලම්පස පූජා කිරීමේදී භාචනයේ පුරවා පූජාකිරීමට වඩා අඩපපඟන පූජාකරීම සුදුසියය සමහරක්ගේ මතයක්. හිතේ සද්ධහවින් භාචනී පුරවා පූජාකිරීමයි මගේ අදහස. පින්වත් සාමීන් වහන්සේ, නිවැරදිී පැම්පූජා කරන ආකාරී පැහැදිලි කරදින සේක්වා. උවහන්සේට ිදුක් නිරෝගී දීර්කාල් සම්පත්තිය ලැබීවා තෙරුුවන්සනය අපි හාමුදුරුවණය කියලා කවනාවන්ත ගුණපුර සත්පුරුසකින් වත්නී. ඕ පිංවත්නී ඔය ඇත්තු පැම් පූජා කරනකොට පැම්බාජනය ප පූජ කරන්න. හැලෙන විදිහට නෙමි සාමානයෙන් භාජනයක් පිරනාආකාරයට පුර වනාකාරයට පුරවන්න එය ප්‍රමාණීක්ම පුරුවන්නේ නැතුව අවස්ස්‍ය විදිහයට පින්වර්ත්නි හිතේ හැටියට පුරුවන්න්නේ අඩක් පමණක් පූජාකරනකොට ඔය ඇත්තන්ගේ හිතට නානාපකාර සිති විලි පැමිණෙනව. එන්සා ඔබේ හිත පිනා යනආකාරයට ඔබේ හිතේ හැටියට කටයුතු කරන කවුරුත් කියනද යනුවන මේ පින්වර්ත්නී ඔය ඇත්තන්ට මහත්පල මහ නිසංස ඉහළම කරම එපාක් ලැබෙන ආකාරයට කටයුතු කරගත යුතුමයි. සත්පුෘුස පින්වත්න ඊළඟට හලතියන පස්්නේ තමයි අවසරය ස්මීන් වහන්ස රාජකාර මධ්‍යයේ භාවනා කිරීමට තිබෙන කාලේ ඉතාමත් මඳ අයට. එදිනදා ගේදු රාජකාරි සහ පුත්්පත්වල වැඩ කටයුතු සිහියෙන් සතියෙන් කිරීමෙන් භාවනාමය කුසලයක් කරගත හැකි ආකාරය කවුණාවෙන් පහදාරන්න තෙරුවන්සානය කියලා ත්පුස පිංවී භාාවේති කුසලේ ධර්මේ ආසේවෙති වඩ්දේ තීතා ආති භාවනා කුසල් ධර්මයන් වැඩීම තමයි භාවනාව කල කියන්නේ. එතකොට ඔය ඇත්තන්ගේ හිතතුළ තියන අකුසල ධර්මයන් නසන්නට අකුසල ධර්මයන් නැති කරන්නට අකුසල ධර්මය ඇති නොවන විදිහට පත්වන්නට ඔය ඇත්ත කුසලධනම උපදවාගන්නට ඔබේ රාජකාර මේ කානාවේදීත් කට යුතු කරගන්න ඔබට පුළුවන් රාජකාරය පින්ක මක් කර ගන්න කුසල සන්තතානය ඇතියන හිදා ඒය අන්ඩ පුළුවන් ගමම් ිමයන් පින්කමක්කර ගන්න කුස සන්හනයක් හද ගත්තොත්. ඔය ඇතන්ඩ පුළුවන් කණගනයක පින් කමක් කර ගන්න දූදර අඹසමේ කානා පින් කමක් බවට පත්කර ගන මුලු ජීවිතයම පින් කමක් බවට පත්කර ගන්න පින්වර්ත්නි ඔය ඇතු මොන තරන්කාර බවල වුවත් අකුසල් නැතුව කුසල් ඇතුව ඔබේ ජීවිතේගෙවන්නට පුරුදු පුහුණු වෙන්න. එතනද ඔය ඇත්තන්ට ඒ කුසලේපින් වර්ත්නි බලවත් කුසලයම් බවට පත්කර ගන්නට. පුළලුවන්කම ැබෙනවා මෛත්‍යයාදී භාවනා ධර්මයන් වඩමින් විදසනාදී භාවනා ධර්මයන් වඩමින් කටයුතු කර ගැනීම. එන්සා පින්වති මොනාකාරේක කටයුතු කානා කලා තිගෙන ගත්තාත් පොත්පත්තල වැඩ කළත් කුමන කටයුත්තක් කලා සහයෙන් කරන්න නුවනින් කටයුතු කරන්න චිත්ත සන්තතිය තුළ කුසල් උපදවාගන්න ඒ කාම ඉදිසියාමාන ගැටීන් දසාදී කිසිදු අකුසලයකට ඉඩක්තියන්නට ඉපා. පවත්න ඊළඟට හල තියෙන පස්්නේ තමයි පින්වස්වාමීින් වහන්ස තිරුවන් සරණයි අවසරය ස්වාමීනී පට්ඨාන ප්‍රකණය ගැන ධර්ම දීේශනාවක් පවත්වන ලෙස ආරාත්නා කරමි ඔබ වහන්සේ නිදුක් නිරෝගීවීවා තිරවාසානයි ඒවතුම් බෝධියෙන් නිර්වානය ලැබීවා සාධසාදු කියලා සත්පුලස පිංවර්ත්නයේ අපි ඉදිරීද ඔෑත්තන්ට පට්ඨාන් දේසනාවන් පවත්වන්නා. යාරාත්නාවත් බාරගත්තා පින්ංවර්ට්නි දිරි කාලයේදී ඒ කටයු සිදුක නව මේ වෙනකොට අපි තීරණය කළ ලතියෙන පින්වර්ටනි බාහිර කානාවදට වැඩ අාවධානයොම කරන්න ඇතුව ඔය ඇත්තන්ට ධර්ම දස්නා පොත්පත්තා දී සසියල්ල යහුසුලුව ඉක්නී ලබා දෙන්න කියලා බාහිර කාණවලින් බොහෝම ඉවත් එන්න කල්පනා කලා ඉතිං ඔය පිංවතුන්ට නොදුරු කාලයේදීම ඒ පට්ටාන ධ පකරන ධර්මයන්සව නය කරන්නට හැකියාවත් ලබේරී. ඉතින්දි බාහිර කානා කලකීේ සද්ධනම්පතුරූපකේන්ට පිළිතුූ ලබාදී ඒවාගේ කාණාවලින් ගිවත් වෙන අදහසක අපි නමුත් පිළිතුරු දෙනවා නිහඳ වෙන්නහැ අවස්්‍ය පිළිතුූ ලබා දෙනවා. නමුත් පින්වර්ත්න එවැනි කානාවටට යොමු කරන කාලේ මෙනි කාණාවලින් බොහෝ සස්පතික ලබන්න බොහෝ තිෙනනාට මක පෙන්නන්න පුළුවන්. අවසරයි පිින්වත් ගෞරවනය ස්වාමීන් වහන්සේ තිරවාන් සාරණයි. අප බෝසතාණන් වහන්සේට පළමුුව මාතුපෝසට ජාතකයේ මව විවරණතුම් පරිදි. සෑම භෝසතාණන් වහන්සේ නමකටම පළමුව මවගේ විවරණයක් අනිවාදයෙන් ලැබී යුතුමද. එසේවිය යුතුම බව මූලාශ්‍රවල සඳහන් වෙනවාද. අවනාවෙන් පහතා දෙන්න ස්වාමීින් වහන්සේ ඔබහන්සිර නිදුක් නිරෝගීව පතන බෝධියකි නිර්වානයම සාක්සාත් කර ගත හැකිවේවා කියලා. පිංුවත්නයේ එවැනි කානා සඳහන් වෙනවා. මහබෝධි සත්‍යන් වහන්සේ මවගේම පිින්වත්නයේ පළමින් බවිවරන ලබනවා යුවන් ලබල ඒ විදිහට පටන්ගන්නා ගමම් මැඟ අවසානයේදී ලෝතුරා සම්මා සම් බුද්ධත්තියෙන් අවසංකරනවා. ඊළඟට හලතිීන ප්‍රශ්නය අවසරෑ පින්වත් සාමීන් වහන්සේ. සිත නැති කය පමණක් ඇති සත්්‍රයන්ට කර්ම රැස්වන්නේ නැද්ද කරම රැස්වන්නේ සිතීම පමණක්ද තෙරුවන් සානෑ පින්වත් සාමීින් වහන්ස කියලා සත්පුලස පින්වර්ත්නේ. සිත නැති කය පමණක් ඇති සත්වය වෙන අසාඥ සත්වයු. ඒ ඇත්තන්ට තියණ පටව්‍යාපෝතීජවායූ වන්න ගන්දර සෝජා ජීවිතන් දීරූපය කළ රූපනවයක් පමයි. ඒ රපණාවකයක් පමණෑ තියෙන. එතකොට ඒ ඇත්තන්ට චීතනාවක් නෑ. ඒ ඇත්තන්ගේ පිින්වත්නි ජසිතක් නැහැ. සිත්වල ඒ අනෙකුත් වීතනා සංඥාදී ධර්මන හැ එක නාමකයක් නෑ. නාමකයක් නැත්තන්න පින්වදි චීතනාව නැත්තන් චීතනාව කියන කර්මය ඇතිවෙන්නට මේ අවස්ථාවක් නැහැ. ඔය ඇත්තු අපේ පෙරවිසූ කඳ පිළිවල සිහිකරන බිස්සුන් වහන්සේ ලාතරින් අගතන්තුූ ලැබු. සෝභිත මහරතන් වහස චෛතාපදානයආරම් බලන්න ඔබට හම්බවේවි සෝභිත මහරතන් වහස බුදුරජාණන් වහන්සේ අභිය ඇති කියනවා. ස්වාමීනී මව මගේ අතීත බලාගෙන යනකොට මේ පෙරවිස්සූ. කද පිළිවල සිහිකරන බිස්සන් වහස ආතරී අගතන්තුූ ලැබ මහරාතනාහස කියන්නේ. ස්වාමීණී මව මගේ අතීතයේ බලාගෙන යන්න කොට මට කල්ප පන්සියේ කාලයක් කිසම සං්ඥාවක් හමෝනනේ. ස්වාමීනී මට අතීතයේ කල්ප පන්සියක් කාලයක් මගේ අතීතයේ මගේ උප අති බවනු පිළිවෙට බලංජාති මට කල්ප පන්සිීක වගේ අති දීර්ඝ කාලයක් අත්තිමා අති දීර්ක කාලයක් ස්වාමීණී කිසිදු සං්ඥාවක් නැතුහිතය කාලයක් ලැබුණේ පන්සිජට කලින් තම ඊට පස්ස හපව නැවතත් සංඥාවන් ලැබුණේ කියල බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. තින්ද භාගිවතුන් වහස දේශනා කළ තම ඔබ අං්‍යත්‍යය උපත්ති ලබ ටිය කාලය කියලා ඒ පෙර විසූ කඳ පිරිවසහි කන විස්සවන් අතරින් අගතන්තුව ලැබු අපි සෝපිත මහරතන් වහන්සේ කතාවට අදාළ කානාවයකීවේ කර්ම ලැස්සීමක් වන්න ඒ කාලසීමාව තුළ. ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්ස කෙනෙක් මැරනාම. ඒ කෙනාගේ සරීරයේ තියන රූප කලාප කාලයක්ගේ නිරුද්ධ වෙලා යනවාන්නේ. මැවුණකිනේගේ කොරසත් අවකෙනෙක්ට බද්ධ කරාට පස්සේ. ඒ කොඩසේ රූපකලාපර මැරිච්ච සරීරයේ රූපකලාපන නිරුද්ධ වන එකේ නිරුද්ධ වෙන්නේ නැද්ද. ඒ බද්ධ කරපු කොඩසේ කරමජ රූපකලාප හැත්ලා තියෙන්නේ මැවුණ කෙනාගේ කර්මේටනය කියලා. සත්පුල්ස පිංවර්ත්නී කෙනෙක් මියගයාට පස්සේ එතැන්පටන් සකස්සීමක් වෙන්නේ නැහැ. කරමජවශයෙන් සකස්වීමක් වෙන්නේ නැතු වඋනාට පංවර්ත්නී අලුතින් කෙනාට අනුව ප්‍රතිස්සේපවීමක් වෝ පිළිගැනීමක් සිද්ධ වෙනවා. එතකොට ඒ කෙනාට අදාළව පින්ංවර්නී කරමජරූපයෝ කර්ම ජාකාලයට හටගන්න මෙතන්ද ඔබ කරමජරූප වරද්ද ගන්න එපා කරමජරප වෙන්නේ කර්මජරපයෝ චිත්තච රූප වෙන්නේ චිත්්‍ර දූපයෝ පිතුජාහාජරූප වෙන්නේ එවැනි දූපයෝ පින්වර් මේ හේතු හතරම හට ගන්න රපතියෙන තුනකින් දෙක හටගා රූපතයකින් අට ගන්න රූප තියෙනවා මේ ආදී විදියට රූප කලාප ගැන තේරුම් ගත්තාට පස් ඒකානාව තේරීවි. රූප කලාපවලින් හටගන්න ඒ ධර්මතා ගන වටහා ගත්තාටපස් සපූරුවටවයට උත්තර හම්බ වෙනවා. අපි අභිධර්ම පාඩාන් වලට සම්බන්ධ වෙන්න එතකට ඔයත්කාන්ට ඔය කවුණු හොඳට නිරවුල් කරගන්න පුළුවන් මකද මේ වගේ. ඒ පෑදෙක්ක කාලයක් අරගෙන දැන් නවය හත්ලිස් හයනි වෙලාව පින්වත්නී පෑදෙක්ක කාලයක් කරගෙන ඉදහම් කවන විස්තනකොට ඒ සඳහා කාලයේ පිරිමහගන්න ඕන අභිතරමීදී අපි උමීසියාල විස්ත්‍රරප ලතිෙනවා. සිතමිස කයන ඇති බඹලුව සතදකි. සිතන ඇතිවම කය ඇති බඹ තලයකි. සුපින්හස්වාමින් වහන්සේ සත්‍ය වසේම කයින්තොරුව සිතක්ද සිතන්තොරුව කයද පැව තියනොහැකිද. එසේ නම් සිතමිස කාය නැතියන්නේ අදහස් වන්නේ කය නැති යන්න නොව කයකෙසේවත් නොපේන තරමටර්මින් අතිසේ සියුම් යන්නද. සිත නැතිවම කායන්නේෙන් අදහස් කරෙන්නේ වෙන අන් යමක් ඇත්්ද. තීරුම් කරදිනු මැනවි. ඔබහන්සේටත් මේ ධර්ම දානය පිරිස කටයුතු කරනසිියෝ දෙනාටත් අන්සැමටත් තිරුවන්සානී යහපතක්ම වීවා කියලක්. කවනාවන්ට ගුණබර පින්වර්ත්නී. මි කාය ැති බඹමලුව සතරක සිතේ නැති වමකාය ඇති බඹතලයක කිව්වහම මෙතින් දිකීවේ සිත විතරක් තියෙන කය නැති බැහක්මලෝක හත රක් තියෙනවා ඒ තම ඇපින්ගවනි අරපාවචර ්‍යනහත උපදවා ගත්තයි උපදින තැන අර දම්ස පැවතුන් සූතතිය ඔබට හඹවින්නන්නේ යනනි ද ආකාසා අංචායත්නේ වි්ඥාණංචායතන ආකංචංඥා ඇති නිවසඥා නාසංඥායත්නය කියන ඒ බැක්මලෝක හතරය. ඒ ම්බන්න න පිංවර්ත්න කයක් නැති නිසා දම්ස පැවතුන් සූතදී ස්නාව සවනය කළ සාදුකා දෙෙන්න්න ඔවුන්ට හැකියාවක් නොති බුණහින්දක්. සබ්දේ අහන්න නම් කයක් තියෙන් එපාය එතකොට පින්ංුවර්ත්නි අරූපී භූමි හතරක් තියෙනවා. ඒවාගේ සිතන ඇතිවම කය ඇති බඹ තලයක කිව්වාහ සවරු සාධකාදනු භූමිවලීන දෙවරු සාදුකාදනු ආකාරයන ඔබට අසාං්‍යතත්්‍යය කළේක කහම්බුුණනය නේද. ඒ අසාං්‍ය සත්‍යය කියනෙ එක ඔය ඇතන්ට හම්බ උන්න ඇත්තේ එතන රූප නවකයක් විතර ඇතිය නෙපින්වර්ත්නි නාමකයක් නැත්තටම නැතිහින් දක්. ඒ ඉන්න කල්ප පන්සීක කාලසීමට අතන අරූප වූමේ ඉන්න ආකාසානංචාතනං ඉන්න මහාකල්ප විසිදා ඊට පස්සේක හතල ස්ථා හැට ද හසු හාදා දීවිදිහයට ඉන්න කාලේ අනුවත් එක තේරුම්ගන්නට ඕනෑ. ඒළඟ ප්‍රශනේ. අවසරෑ පින්වස් සාමින්න් වහන්සේ. පර්තමානයේ ගිහියකු අතින් සිදුවී හැකි ආනන්තරි පාපකරමමනවාද. ලෝහිතෝ පාදේ හා සංගබේදී වර්තමානයේ ගිහියකු අතින් විය හැකිද පින්වත් සාමිින් වහන්සේ. ආනන්තරය නොවන ඕනෑම අකුසලයක් අතපත් කළ හැකිද පින්වත් සාමීන් වහන්සේ ඔබහන්සේට නිදුක් නිරෝගී දීර්ගවසවම පාර්ථනා කරමි කියලා. පිංුවත්නී වර්තමානයේ ගිහියකු අතින් සිදුවිය හැකි ආනන්තරි පාප කරමවෙන්නේ මැරීම වෙන්න පුළුවන් පියා මැරීම වෙන්න පුළුවන්. රහතන් වහන්සේලා ගාතනය කිරීම වෙන්න පුළුවන්. ඒවාගේම නීති මිත්‍යා දුස්තිය වෙන්න පුළුවන්. ඒ අනන් තරපාප කරමටත් වඩා බරපත්ලයින. එතකට පින්වුවත්න ලොහෙත උපා දකරන්න භාගවතුන් වහන්සේ පේනුවම් පාල භාගිවතුන් වහස වර්තමානය වැඩි හිටයානං ලොහෙතුඋපාද කරමය වුනත් කරගන්න පුළුවන්. ලොහිත උපාද අකුසල කරමය වනත්. එ සංගවේදයේ පින්වත්නී. හි ඇත්තන් කරගන්න පුළුවන් එකක් නෙමේ සංගබේදය ගිහි ඇත් වූ දායක වෙලා බුහෝපාපකර්ම කරගන්න පුළුවන්. සංගබේදය කියන තත්වය වෙන්නන සංගරාත්නය බේදවෙන්න ඕන නමු සිල්වතුන් සිල්ලවතුන් බිඳවීම. කෙටවීම. සිල්ලතුන් සිල්ලතුන් අපහසුරපත් කිරීම. ඒවාගේම ශාසනයක සංගරාත්නය සමගේ නැති කරන්නට කටයුතු කිරීමහින්ද හරියට සමග ිතිය හාමුදූ දෙනමකට. කුන්ඩ දාන් ෙදුන් වහන්සේ අතතයේ දෙවිකෙනෙක් විදිහට ඉන්නකොට ඒ නොමගයන ආකාරයට කානාවක් කරල පිංවර්ත්මි කරපු දේනිසා නරකය උපත්තේ ලැබව වගේ ඔය ඇතු සංගබේදයට දායකත්තේ දැරුවත් ඔබේ කාය කරමවලට වචී කරමුවලට මනුවව කරමුවට විඳින්නව වනවන්දිය කොහමත් අනකතයු සංහදී තැනක ිවිඳින්න වෙන්නේ පිංවර්ත්මී කොහොමෝුණන සංගරත්නයෙන් ඇත්ව කටයුතුක සංගරාත්මය ගින්දරහා සමානයි. බොහ පරිස්සමින් කටයුතු කරන්න වගබලාගන්නෆංවර්ත්නී ගිහි අයතින් දොහිතුප්පාය සංගබීදාදිය පින්ඇද කෙලෙවත් ලොහි තුපාද වෙන්න බුදුරජාන්ස ගඩ ඉන්න ඕන සංගබීදී වන්න සංදරත්නය අතින් නමුත් ඒවාට දායකත්්‍යය ධල්මින් ගිහි ඇත්තන්ට බොහෝ අකුසද කරම හැස් කරගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ආනන්තරය නොවන ඕනෑම අකුසලයක් යටපත් කළ හැකි කියලා ඇවත්. ආනන්තරිය කර්මයක් වෙන්නේ පින්වුවර්ති අනතුර භව ඊළඟ බව පාග දෙන කරමයකයියට අනන්තරිය කියලා කියන්නේ. ඕනෑම කුසලයක් පින්වර්න යටපත් කළ හැකිරි කියල ඇහුවත් වර්තමාන කුසල ධර්මයන් වැඩීම මත ඒ ඇත්තන්ට බොහෝකුසල ධර්මව යටපත් කර ගන්න පුළුවන්කම ලැබෙනවා ධර්මය හැසිරමින් කටයුතු කළ හම එනිසා මඟ පල් ලබන්නට සසරින් එතරි වෙන්නට අධිස්්ඨානසීදීවටයුතු කර ගන්නට ඕනෑ. පිවත්ී ඊළඟට හර තියෙන පස්නේ පින්වස් සාමීන් වහන්සේට නමස්කාරවීවා. භාවනා කිරීමෙන් අපේ සිට මූලික අරමුණවෙන්නේ යුනසෝ මංසකාරයේ ඇතිකර ගැනීමත්. එමගින් අවසානයේ ජීවිතයේ තම සිතට පැමිණෙන සෑම සිටිවිල් ලබ දෙසම අවධානයෙන් සිට කුසල් අරමුණක සිට සෑම්ම හොතකුම තබා ගැනීමත් එමගින් කෙස් අඩුකර ගැනීමත්ද. මන් හස පහැදිලිකරදින සේක්වා නෑ පින්වර්ති ඒක විතරක් නෙමික්. යොනිුසෝමන්සකාරය කොහොමත්්‍යපාය ආර්ස්ථායික මාර්ගයට ආර්ස්ථායක මාර්ගයේ පිළිපයන යෝුසුමැන්සකාරයේ ඕනමයි භාවනා කිරීමෙන් බලාපපුරොත්තිවෙ න පිංවර්නි. කුසල් දුුකරමින් කුසල් උපදවාගෙන සතර සටිපට්ඨානය සතර හිදිපාදයේ සතර සම්ම ඇප දන්වීදය පංචයින්දී පංච බලභූච්චංග ධර්ම හතාආර්යස්ථායක මාර්ග අංග කියනම මේ ධර්මතා තමාන්තුල වර්තනය කරගෙන මඟ පල් ලබා සසරින් ඉතරම නිවන් දැකීමයි. බෝධි පාසක ධර්මතාාවෝ වැඩෙන්න්න පින්වත්නය කස දන්න ඕන කුසල් වැඩෙන්න්නේ භාවනාවන්න. ඉල්ළඟට හලතියන ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ. බදුරජාණන් වහන්සේ කෙනෙක්ෂ සක්විති රජකෙනෙකුරු දෙතුස්මා පූර්ස ලක්ෂණ පහිටන බව දනිමි. ඒ නිසා ලෝතරා බුදුරජාණන් වහන්සේ නමක් සහ සක්විති රජකනෙකුත් රූපයෙන් සමානද. අසුවන ව්‍යංජන ලක්සන පිහිටන්නේ ලෝතරා බුදුරජාණන් වහන්සේ නමකට පම නැද්ද කියලා. සත්පුර්ෂ පිින්වට නිතිස්මා පූස ලක්ෂනාදීෙන් සමානකන් දැරුවාට අසුවන ව්‍යංචයෙන් ලක්ෂනාදී බොහෝ කාණාවලින් භාගවතුන් වහන්සේ සක්විති රජ්චුරුවන්ට වඩ ඉහළ ඉංඉන්නවා. පින්වති භාගවතුන් වහසම පහර වෙන්නට බුද්ධකෝලාහලයේ සිද්ධ වන කාලයේ විසාලය. නමු සක්චක්කව අති කෝලාහල් ඉවැනිතා සුළු කාලයක් පෙටි කාලයක්. මෙ කාරයට කවුණු බැඩුවහම පින්වත්න සක්විති රජකනෙ බුදුරජාණන් වහන්සේට වඩා පහළ මට්‍රමක ඉන්නක. ඊළඟට ආලතයන ප්‍රශ්නේ තමයි. මසද ඇපින්වත් ස්වාමින් වහන්සේ. මම පාසල් අධ්‍යාපනය ලපනා ළමයේ. බුදුන්වහන්සේ වැඩසිටිකාලයේ සිදුව රහතන් වහන්සේලා ගාතන. බුදුන්වහන්සේගේ ලේසලවීම සංගබේදයවැනි අකුසල කරම ගැන. විස්තර කියවන විටදී හෝ. මතකයට නැගෙනකොට. එම විස්තරයට සමගාමීව විවිධ ගැටලි පැන් අගිනා විටදී අකුසල සි චිතිවිල්ලක් අපගේ හිතට පැ නැගුණ හෝ. අපටත් මනෝකර්මයක් වසයෙන් ආනන්තජය අකුසලකරම රැස්සීමක් සිදුවෙන්න පුළුවන්ද. එරෙසට මනෝකර්මයක් වසේෙන් ආනන්තජය අපාපකර්ම රැස්සීමක් සිදුවිය හැකිද. එසේත් නොමෙත් නම් ආනන්තරය පාපකර්ම පහටම වන්වෙන් සම්වෙන්ව සම්පූර්ණ වියයුතු කර්ම පත පවතිනවාද. පින්වත් ඔබහන්සේගේ උපකාරයේ බලාපොළොත්වෙන් සිටිමි. පුුණ්‍යශක්තියඔබෝ හන්සේගේ උතුම් නිර්වාණ අවබෝධය පිින්සම හිත් වේවා තෙරුවන්සානයි කියලා කවුණහන්ත ගුණබර සත්පුස පින්වර් පින්වන්ත දරුවූ. බුදුරජාණන් වහන්සේ වැඩසිතයේ කාලයේදී ඒ රහතන් වහන්සේලා ගාතන කිරීමම් භාගෝතුන් වහස ලිීසලවන් සඟබීද වගේ ඒ කාරනා කියවන කොටේව දැනගද්දි ඔබේ හිතට ඇතිවන කානා අනුව පින්වර්ටනි ඔය ඇත්තන්ට අකුවාසි තැස් වෙනවා හැබයි ආනන්තරි අකුසර කරමයක් වන්නේ නැහැ. මොකද අනුන්ගේ අකුසල කරමයක් සමාදංවීම හින්දා ඔය ඇත්තන්ගේ හිට දූසනයවමින් ඔය ඇත්තන්ට තෝතිපාකාදීීමම ලබාදින පුළන් යම්යන් කරම ලැස්සේවි. ඒවුන ට පින්ුවර්ත්නි අකුසල කරම ඔය ඇත්තන්ට රැස්සුනාට ආනන්තරය අකුසල කරමයක් වෙන්නේ නැහැ. ආනන්තර පාපකරමයක් වෙන්න නම් පින්වර්ත්නි ඒකට අංග සම්පූර්ණ කර්ම පති සම්පූර්ණ වෙන්නට ඕන. කර්මපත සම්පූර්ණ වෙන්නට ඕන එහෙම නැතුව අහලා ඒ පිළිබඳව තමන්ගෙහිත දූසනය වෙලා අකුසාසත් ඇති කරගෙන ඇතිවන අකුසල සිත්වලට මනුද්වාරයෙන් ඇතිවන ඒ චිත්තවීතිවල ජවන් සි විත්වලට දිටදම්මවේතය උපාජ වීතනය අපරාපරිය වීත්ි විපාකවූ ැබනාාට පින්වර්ත්නි ඒවානන්තර පාපකර්ම මර්තමකට පත්වෙන්න හැ. ඒ ඒ නිවීම්. භාගුවතුන් වහන්සේගේ ලීසලීම සංගධාත්නය බීධ කිරීම. ඒවාගේ මවපියන් ගහතනය කිරීම ගහතන් වහන්සේලා ගාතනය කිරීම කියන මෙ කානා සිද්ධ කරන්නම ඕන ඒ කානා සිද්ධ කෙරෙන්න්නට ඒවාට කර්ම පත සම්පූර්ණ වෙන්න මෝන ඒවුතු මංවෙන්න ඕනි වැනි චේත්නා තියන්න ඕන ඒ සඳහක්‍රියාත්ම උපක් කමතියෙන් නිවගේ කානාා තියෙනවා. සත්පුලුස පිංුවත්මී ඊළඟට හලතියන පස්නේ. අවසල පින්ම ස්වාමීන් වහන්සේ අන්තර් ජාලී ඇති ධර්මදීශනයක් මුණු පොතහර හා බෙදා හැර. මලගේ පිීසට පින් අනමෝදන් කර හැකිද. කවුණාවෙන් පහ දාදන සේක්වා සත්පුස පින්වති අනිවාරීම පුළුවන් ඒ කරන්න ඔඇත්තු. ධර්මදානයන් සිද්ධ කල බහෝධනාට ධර්මස්ව වනයකන් සලස්සවල ඔය ඇත්තෝ නමමියගේ ඥාතීන්ට විතලක් මේ දෙවියන්තත් පෙන්දන්න දෙවියන්ට පින් ිල විි කරන ඔබතත් නිවන් දකින්නට සම්පතක් වීවාක නිවනත් අරමුණ කරලා කටයුතු කරන්න. ඊළඟට හලතින පස්්නේ අවසරයි අපේ සාමින්හන්සේ යෝනිුසෝ මනසිකාරය මුලින්ම. රන දිහ පිළිබඳ පැහැදිිකර දෙෙන සේක්වා ඔබවහන්සේට තිරදුවන්සානය කියලා. සත්පුර්ස පිින්වුවති ධර්මතා 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 විදිහටම දකින්න ඔය ඇත්තු ධර්මස්ස වනය කරන්න. පරතව ගූසයේ ඇතිතැන ඔය ඇත්තන්ට යුුණුසෝමංසකාරය උපතවා ගන්න පුළුවන්. ඒ කියන්නේ ධර්මතා 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 විදිහටම දකමින්. ඒ හේතු පළ ධර්මයන්ගේ කියාකාරීතය යුතු ධර්මතාාවයන්ගේ තිලක්‍ෂන ආදිය දකිමින් නුවනී මසා බලන්න පිින්ව අවාස්ස වනුසේයාද. ඇති නොවන ඒවා හොඳට අවගෝත කරගන්න පුළුවන් ආකාරයට හීතුපල් ධර්මයන්ගේ කිය ආකාරීතය යුතු ධර්මතා සමුදාය නුවනේ යුක්තවවිමසා බලමින් පින්ංවර්්නි ඔය ඇත්තන්ට පුළුවන්කම ැබෙනවා කෙලිසුන් අසන ගමනී සක්තිමත්්‍ර ඉදිරියට යන්නට යෝුණු සෝමන්සකාරයේ තිබුණොත් තමයි ආර්ස්ායන්ක මාර්ග පිළිපදිින පුළුවන්කම ලැබෙන්නේ. සත් පර් ද කහලතියන ප්‍රශ්නේ. විදරාත්නට නමස්කාරවීවා කාරුණික ගුණබර සාමීන් වහන්සේ. තුන්කාලේට අයත් බිස්සූන් වහන්සේ කියන්නේ කාටද පැහැත්ලික දෙන්න ඔබවහන්සේට පතන බෝධියකින් අමාදුර විවර වීවා කියලා. සත්පුල්ස පිංවර්ත්නී අතීතයේදී අන්‍යාකොන්ඩ්‍ය මහරාතන් වහන්සේගෙන් තමයි සම්බුදු සසුන්කෙත ආරම්භ වුණේ. අන්්‍යාකුන්්ඩ්ඥ මහරාතන් වහන්සේ වප්පගාති මහනාව මහරාතන් වහන්සේලා. ඒවාගේම සරියුත්මගලම් මහරහතන් වහන්සේලා ආදීකොට ගත් අතීත අසූ මහසාාවකයන් වහන්සේලා ආදී අත්මී මොහෝතෙන් අතීතේත ගිය සීලුම ආද මහා සංගරාත්නය. ඒවාගේම දැම්මිය කාලේ වැඩ මෙ මහොතති වැඩයින වර්තමාන සංගරත්නය. ඒවාගේ මතු අනාගතය ලෝපහලවන්නු සිත්න. ඉංවත් කාසාාව කන්්ක බිස්සවුන් වහන්සේලා දක්වා තුංකාලවාර්තී මහා සංගරාත්නීක නී උතුමන් වහන්සේලාට ඒ උතුමම්ම අරමුණු කරන්න. අතීතවාර්මාන අනාගතකෙන සුපිටිපන්න ුජුපටිපන්න. ඥායපටිපාන සාමීච්චි පටිපන්න ආදී විදිහට ඒ නව ආකාරය සංගගුණයන්ගෙන් සුභමාන වූ සංගරත්නීම. ත්නේ ය ඇතු සරණයන්න තුනු රුවන්ම සානයන්න සංගරත්නයේම ඒ විදිරාර මොනුකරන්න තුම් කාලවාතිය සංගරත්නයක විකාලතුන්ට අදාළ සඟරුවනෑ. ඊළඟට හලතියෙන පස්නේ අවසරෑ පින්වා සාමීන් වහන්සේ නිවසක බුදුන්වදීමට අවස්‍ය බුදුකුටිය සැකසීමේදී. ඒ මහල් දෙකක නිවසකගේ ඇතුළෙන් යට මහලේ සිට උඩ මහාට යන පඩිපෙළ යට, මනාලෙස එම බුදුකුටියේ නිර්මාණය කළාට පස්ශ්නයක් නැද්ද පඩිපෙළයට නිසා එයින් අගෞරවයක් සිදුවේද, කවුුණාවෙන් පාදාදනසයෙක්වා තිෙරුුව අන්සානය කියලා තමන්ගේ නිවසනා. තමන්ට ඒ සඳ වෙනත් තැනක් නැත්නම් පිංවර්ත්නි එතනදී හිතන් ඕන කවුනක් තිබ්බට තමන්ගේ නිවසනා. තමන්ගේ නිවස වගේ තමන්ගේ බලපරාකමය පතුරුවන්න පුළුවන් තැනකදී. ර්තිී ොපෑ ගෙන තනක් ගන්නට ඕනෙ භාගවතුන් වහන්සේ වැඩ ඉන තැන උඩ මොනවත් නැති හිස් තනක් වෙනවනං හොඳයි යට. බුදුදු ප්‍රතිමා වහන්ස තැම්පත් කරනකොට පඩිපිළ යට වගේ තැනක සැම්පත් කිරීම සුදුසුන හැ. පින්වර්තිී නොපෑ ගෙන තැන යටවෙෙන් නැති තැනක තැම්පත්තතියන්න උඩින් වුණත් වැඩිය ගැවස නැත්නම්. රජීරූහා ලීවාගීම. ඔය ඇත්තු ඉන්න මහල් නිවා සංකී නාදීවිධ තැන්වලදී පිට රටල්ලල සවයකන අයහෙම විශේසී මුස්ලි රටවල් වගේ තැලද පිංවත්න සව කරන්න සිද්ධ වන අයට එහෙම සිද්ධ වෙන පින්වර්ත්න ස සඟවාගෙන භාගිවතුන් වහන්සේ ටැපු ප්‍රස්ථාන කරන්න ඒවගේ වෙලාවට ඔය ඇත්තු කරන්නට ඕන. පිංවනී තැනී හැටියට ස්ථානය සකස්කරගෙන කටයුතු කිරීමයි. පුළුවන් කමතිබී දහෙම කරන්නේ පා බැරි කමතිබී දී සුදුස විදිට කොහොම හරි හයට හීම මාලා දන්ත කුමාරය දදින්නගින් හේ මාලා තමක් කෙස් වැටි හඟ ගෙන ධන්ත ධාතු වහස වැඩම් මවා වගේ හරි ඔය ඇත්තටයුතු කරන්නට ඕනෑ. ඊළඟට හලතියෙන පස්්නේ අවසරෑ පින්වස්සාමින්න් වහන්සේ. අභිධාරමි හැදැරීමේමලොවදීමම පාලොවදීද. ලැබිය හැකි උතුම් ආනිසංස පහදා දෙන සේක්වා ඔබහන්සේ නිදුක් මිරෝගී දීර්ගාාවස ලැබීවාති රුවන්සානයි. කියල පින්වත්නී අභිධානමී ඉගෙනගන්නකොට ඔය පින්වතුන්ට ප්‍රඥාපාරමිතාව සම්පූර්ණ වෙනවා සිල්දැකීමේ වටනා කම දැන්නවා. ඒවාගේ භාවනාතිී වට්නාකම දැන ගන්නපේවා හරියට කරන විදිේ දැනගන්න පුොළ ස්කන්ධාතු ආයඇති න්දේ ෝක හොඳට දනගන්න පුළුවන්කම ලැබෙනවා. අභිධර්මී දැනීගෙන ගැනීම, ඕනෑම දහම්පොතාක් කියවා දැනගන්නට ඕනෑම ධර්මකානාවක් මැනවින් තීරුම් ගන්නට මඟපල් ලබන ගමන්ට අතිසෙම් උපකාරක ධර්මතාවයක් බවටමලුවට පත්වෙන වගේ පාලුවටත් පිණසුවසේ මඟපල් ලබන්න වගේීම ඥාන සම්පයුත්ත වෙන්න වගේීම සුගතී උසස්පතිපල් ලබන්නත්. ඒ අතිසයිීම උපකාර වෙනවා පිංුවත්නී අභිතරමී ඔය ඇත්තු හොන්තටම දැනීගෙනගෙන කටයුතු කරන්න ඒ දෙලෝබටම අතිසෙයිීම උපකාරය වනොස්සේරුම දීවල් උපතවා දෙනවා. සත්පුරුස පිංවුවත්නී ඊළඟට හලතියන ප්‍රශ්නේ අවසරයි අපගේ කල්්‍යානෙමිත්ත ගෘධීවෝත්තමයින් වහන්ස. කොතෙක් දියුණු කළ කාමාවචර ජවනචීත්තේ වුවද. වර ආවාචනා කළ ආරම්මණය උපදින්නේය සත්වරක් පමණක් බවත්. ඉන්පස භවාංග වී යන බවත් ඉගෙනගෙන තිබේ. ්‍රෘපාවචර ්‍යානචිත්තේ වරක් අරමුණ ආවාචනය කොට උපදවා ගත්විට දවස මුළුල්ලේම වුවද බවාංග පතනය නොවී ඒ සිතම නැවත නැවත උපදමින් පවතින බවත්. දැන ඉගෙනගෙන ඇත. මෙම කියාාවලියත් කාමාවචර චිත්තේ හා අරපනාචිත්තයේ වෙන සත් ලෙස, සරල ලෙස පහදා දෙන්න අපගේ ගෘධියෝත්තමීන් වහන්සේට උතුම් චතුරාරි සත්තා අවබෝධවීවා තෙරුවන්සානයි කියලා. කවුණාවන්ත ගුණගද සත්පුරුස පින් වර්ත්න ඔයඇත්තෝ කාමගෝත්‍රයත් ඒ කාමගෝතයේ ඉක්ම වූ පුතක් ජනගෝතිය අනුකුස්වභාවයක් තේරුම් ගන්නට ඕනේ. කාමගෝතයයක් තියෙනවා පපුතක්ජන ගෝතයක් තියෙනවා. කාමගෝතයේ වෙන්නේ නරකතය සම්පීතසර මනුස්සේ චාතරු මහා රාජිකතාවතින්ස යාමතුවසු නිමාරධි පානයමිට වසවාඇති කිරෙීමේ භූමිය කොළහා. භූමිය කොළහ උපාතය ලබනස් භාවී තියනවා පිංවත්න ඒක ඒක්මෝ අය අවස්ථාවත් තියනවා. ඒ තමයි ගෝත්‍ර ගෝජිත්්‍යයේ පහළුවින් කාමගෝතයෙන් ඉගොඩි වෙල්ලා පුතක්ජන ගෝතයේ ර රූපාවචන මහත්කදතත්වීයට තමන්ව පත්ක දෙගන්නට. පුලුවන්කම ලබෙනවා පින්වර්ත්න මේ දීදික සංසාර ගමන් මගේදී ඔය ඇත්තොත්. ඒ වගේ ධ්‍යාන මට්ටමකට පත්තු නෝතින් ඒගේ උසස් තත්වයකට ඔයත් අංග දියුණු තියුණු තත්වයට පත්කර ගත්තොත් පින්වර්න ඒක විපාකෝඔය ඇත්තන්ට ඉම්පස්සි මේ බොහෝ කාලයක් සසරේ වසනතා කාලයක් ප්‍රයෝජනය ලැබෙනවගේම පින්වර්නනි ඔය ඇත්තට සුවසය මඟ පල්ලබන්නත්ඒක උපකාරක තරමයක් වෙනවා. සත්පුරුස පිංවත්නී ඊළඟට හලතියෙන පස්්නේ අවසරෑ පින්වස්සාමින් වහන්සේ. ගිහි සමාජයේ බහුතරයක් දෙනා පින්දහම් පමණක් සිදුකිරීමේ සෑහීමකට පත්වී. භාවනාවගෙන වැඩි අවධානයක් යොමුකරන බව අසන්න දකින්නට නොමැති බවක් හැඟි. ඒමලෝපාලෝ මෙම නිර්වානයේ දක්වා. භාවනා වැඩීම කොතෙක් වැදගත් දැ පැහැදිලිකදනමින් ඔබහන්සේගෙන් ඉල්ලාසිටිමි කියලා. අවනාවන්ත ගුණබර පින්ුවත්නී නිවන් දැකීම දක්වා ඔය හැත්තන්ට අනිවාරයම භාවනාව අත්‍යවස්්‍ය වෙන භාවනාව කියෙන වචනෙ නිරුත්තියට යන්නක භාාවහිති කුසලේ ධම්මආස්සේවෙති වඩ්ඩිය දීතා යාති භාවනයිතින් අකුසල ධර්ම නැති කළ දාලා කුසල ධර්ම උපතවාගත යුත්තුමයි අකුසල ධර්මුවට ඔය ඇත්තන්ගේ නාමර උප දරම්වට නරකම නරක පහත්විපාකි වූ ලබා දෙන්න පුළුවන් කුසල ධර්මවට ආවෙස පුළුවන් වානය සැපේ බලේ ප්‍රඥාදිය පුළුවන් නිදුක් නිරෝගීකම්පුලුවන් පාරිමිතාද අනුව ඒඒ ඒවාට ගලපෙන විපාක ධර්මාදී ලැබෙනවා. එනිසා පින්වින් භාවනාව්‍යන කුසල් ධර්ම වැඩීම භාවනාවට වැඩි අවධානයක ොමුකරණ චිත්ත සන්තය තුළ සතසට පටානය සතර ඉදිපාදී පචන්දිය පංචව පුච්චන්ග දරම මාර්්‍යස්ථායක මාර්ගංගාදිය වැඩනාකාරීයට ඔ ඇත්තෝ කටයුතු කර ගත යුතුමයි. නිවන් දැකීම දක්වා ඔබ භාවනා කරපුක ඔබට මහත් ඉහළම උත්කෘස්ටපතිපා ලබා දෙෙනවා. රාත්‍ර පීනුවම් පානකම්මය. සත්පුරුස පින්වත්නී ඊළඟට හලතියෙන පස්්නේ අවසරෑ පින්වත් සාමීන් වහන්සේ. දේවදත්ත තෙරුණුවූ හා අජාසත්ත රජු. නිරයේ මිදී පසේ බුදුවර වන බව සඳහන් වී. එම පසේ බුදුවරු නම් දෙක කාරුණිකව සඳහංක දන්න ස්මීන් වහන්සේ තෙරුවන් සානෑ කියලා. දවදගත තෙරුන් වහන්සේ අනාගතයේදී සට්ටිස්ස නමින් පසේ බුදුරජාණන් වහන්සේ නමක් වෙනවා පුතර්ජන සද්ධාවෙන් හිටිය අජ සතරත්තුමා අනාගතයේදී පින්ංවර්ට්නි විධිත විශේෂ කියන නමින් පසේ බුදුපාණන් වහන්සේ නමක් වෙලා පිරිනුමම් පානවා. එතකොට අනාගතයේ විධිත විශේෂ නමින් තමයි පින්වර්ට්නි ජ සතරත්තුමා පස්සේ බුද්ධත්තයට ලැි පත්වෙන්නේ. ඒවාගේ සට්ටිස්සර නමින් තමයි අනාගතයේදී. ඒදත්තමත රුන් වහන්සේ පිංවර්ත්නී පසේ බුද්ධත්තයට පත්වන්නේ. සත්පුරුස පිංවර්ත්නී ඒයා කාරයට අදත් ඔබ හලතිබ්බ දහම් ගැට්ලු හත්ලිස් අටකට විිරතුූ ලබාද දුන්නා. මෙතෙක්වේලා ඔබ ධනමස්ස වනය කළ මේ සඳහනන්න අවරින් විසාල සහයෝගැමය ද වගේ ම ලබාදමිලොකු කැපවීමකින් කටයුතු කළේ අපි අපරැකේ පඥාසර පින්වට. පොඩි හාමුදුරුවන් වහන්සේ ඒවාගේම මිනිපු අමාසායන් තපු වන් සේනාස නිර්මාණයක සුපින් අත්ව්‍යාපාරික ජයදාන් මැතුම් ඇත්නිය දූ දරුවන්. ඒවාගේ විවිධ රටවල් සිටමින් ධර්මස්වනය කළ ඔබ සැමැත්ගේ නමි මියග නෑ දැයින්ට කාන්ති මීපින් අනමෝදං වීවා. දීවරු මීපින්ං ඒකාන්තම අනමෝදං වීවා. පුුණ රමයු උබ සැමැට සසරදුක් නසා සසරින් එතරවනි වන් දකින්නට ඒකාන්තීම හිතු සම්පත්ම වීවා. ආකාසට්ටාච බුම්මට්ටා දීවානාා ගාම හිද්දිිකාපුුණ්ඥන්තං අන මෝදිී ත්වාචිරාන් රක්ඛන්තුසාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දීවානාා ගාම හිද්දිිකාපු්ඥන්තං අනමෝදී ත්වාචිරාන් රක්කාන්තු දීසනං ආකා සට්ටාචබුම්මට දීවාන ගාමහිදදිික පු්ඥන්තගනමෝදිිත්වා චිරන්රක්කන් තුතුවන් සදා තිරුවන් සරණයි